ඒභාගෙවත්තු අරහත්තු අපගේ සම්මාසම්බුදුරජාණන් වහන්සේට මමන මස්කාරකරමින් මාගන මස්කාරය වීවා බුදුරජාණන් වහන්සේ විසින් මැනෙවින් වදාරන ලද උතුම් ශ්‍රී සද්ධරමයට මමන මස්කාරකරමි මගේන මස්කාරය වේවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අෂ්ටාරය පුද්ගල මහා සංගහරත්නයට බමන මස්කාරකරමින් මගේන මස්කාරවේවා සාධ සාදු සාද කිරිබත් ගොඩ සුදර්සනාරාම පුරාණ මහා ව්‍යහාර ආධිපති අපගේ මාකොල්ල මංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයෙන් අවසරයි පින්වත් මෑණවරුණි පින්වත්නී මේ වස්සාන ධර්ම දේශනාවක් සඳහා මට ලැබුණු ආරාධනාව ගෞරවයෙන් පිළිගත්තා අපේ ගමේ පන්සල නිසා මඟද බලාපොරොත් වෙන්නේ මේ පංගතුන්ට අපි නොක් කාකාරයේ පින්කං කරනවන්නේ මේ පින්කංවලදී අපි හිතන් ඕන මොනවිදිීටද කියලා තේරුම් ගැනීමට උපකාර වන ධර්මයක් මොකද ගොඩා පින්කං කරනවා ඒයන්නේ වැඩිපුර මේ කාලයේ පින්කන් කිරීමේදී ප්‍රධාන තැනදින්නේ සැරසිලිවලට ඊළඟට ප්‍රසිද්ධියට ඊළඟට සෝෂල් මඩියාවල්ට චේතනාවට නෙමේඒ නිසා චේතනා වැට ලැතියෙන්නේ තුන් හතරවෙනි තැනට ඒ අවාසිදාල්කයි එනිසා ඒක පැහැදිලි කිරීම තමයි බලාපොරොත්ති අපිට වේදම් කරන ධනයට වඩා කරන සැරසිල්ලට වඩා දෙන ප්‍රචාරයට වඩා වටිනාමදී ඇතිවෙන්නේ අපේ අභ්‍යන්තරයේ අභ්‍යන්තරයේ ඇතිවෙන අපේ චේතනා අපිව කොහොමද සසරේ අරගෙන යන්නේ කියන එක දමපදී කතාවක් ආශරෙන් ඔබට කියා දෙෙන්න්නේ යන්නේ මේ කාරණය ඔබ ගත්තුත් එක ඔබට අතැරියුත්ට ලැබෙන නෑ මේක ලස්සන කතාවක් ඔබ දන්නවා මේ අපි දැන් සරණ ගේ තියෙන්නේ මොන බුදුරජාණන් වහන්සේද ගෞතම බුදුරජාණන් වහන්සේ මේ කල්පය මේකට කියන්නේ මේ කල්පෙට කුමක් කියන්නේ මහාබද්‍ර කල්පයේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් තව බුදු කෙනෙ පහල වුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සට කලින් තව බුදුරජාණ වහන්සේ නම පහල වුණ කෝනාගමන බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේට කලින් තව බුදුරජණන් වන්සේ නම පහල වුණ කකුසාඳ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවනු කල්පතිහයක් බුදුරු නෑ යට පස්යහි බුදුරජාණන් වහන්සේලා එක නම පහල වුණ වෙස්ස බූ බුදුරජාණන් වහන්සේ ඒකල්පයේ තව බුදුරජාණන් වහන්සේ නම පහල වනා සිහී බුදුරජාණන් වහන්සේ පස්ස කල්ප හැටක් බුදුරජාන් වහන්සලා නෑ යට පස්සේ පාහල වුණා බුදුරජාණන් වහන්සේ නමක් මේට අනුවෙක් කල්පයකට පෙර විපස්ස කල බුදුරජාණන් වහන්සේ නමක් මං මේ කියන සිද්ධිය ඒ විපස්සේ බුදුරජාණන් වහන්සගේ කාලෙටක් කල්ලින් වෙච්චක් ඔබ හිතන්නේ කාලේ අපි මේ සසරේ නැද්ද අපි මේ සසරට අලුතින් අපවා ඇද ඒ කාලිත් අපි මේ සංසාරී ගත කළ ඒ විපස්ස බුදුරජාණන් වහන්සේ පාළවෙඩ කලින් සම්මා සම් බුදුරජාණන් වහසනම පාලවෙෙන්ඩ කලින් තම බුදුරු පහළ වෙනවා සම්මා සම්බුදුරජණන් වහන්සේලා නොවේ ඒ කවුද පසේ බුදුරජාණන් වහන්සේලා ඒ පච්චේක බුද්ධ යොගයේ නිමා කරගෙන තමයි සම්මා සම්බුදුකනින් පාල වෙන්නේ දැන් එකං උබහිතන්න දැම් මේ අපේ මේ ගෞතම බුදුරජන් වහන්සගේ ශාසනය පවතින කාලි මේ ආයස ක්‍රමෙන් අඩු වෙලා යනවා අඩුවෙලාගින් මේ කාලි අනාගත කවුරුත් පහලවෙන්න විශේෂ පුද්ගලි ව නෑ මේක හරි නිවැරදිව තේරුම්ගන්න මුලා නොවී මොකද හේතුව ක්‍රමයෙන් මනස්්‍යයන්ගේ අකුසල ධර්මයන් වර්ධනය වෙනවා ඒක ඔබට එකඟ වෙන්න පුළුවන් එකක්ද බැට එකක්ද. අකුසල් ධර්මයන් වර්ධන වවාක් කියෙක තේරුම ොමොකක්ද අකුසල ධර්මයන් වර්ධනය වෙනුව කරුණු තුනකින් පලවිනික මිත්‍යා දුෂකිය මිත්‍යා දුෘෂ්ටීෙන් වර්ධනය වෙනවා ඊළන් එක අධහරම රාගේ ධර්ම රාගයෙන් වර්ධනයනවා. ඊළඟක විසම ලෝබේ. බලන්න හොඳට වෙලා මේ තුරින්ටම මිනිස්සු පිටියන්නේ. මේ පිරිහීම ගිහිල්ලා මිනිස්සුන්ගේ ආවිස අවුරදු දහයි දක්වා යන්න ගමනේ තමයි මේ මනුස්්‍ය වර්ගයක් ඉන්නේ. එෙතුරු අනාගිත මේ කාල පරිච්චේ දේදී පසේබුදුුවරු සම්බුදුර ජණන් වහන්සිලා නෑ. ඊල්ළඟට, ිනිසුගේ ආව අුරුදු දාහය වුණනාට පස්සේ මුරුගසංවරසාව වහිනෝ අපි හලතීන්වන්නේ බුදුරජාණන් වහන්සගේ අනාවකි ඒ මුරුගසංවරසාාව වැහැලා මිනිස්සු ස්වල්පදිනෙක් ඉතුරු වෙනවා. ඒ ස්වල්ප වූ මනුෂ්‍ය සංහතියෙන් ආයෙම මිනිස්සුන්ගේ වර්ධනය වෙනවා ගුණධරම වර්ධනය සමඟ ඒ කාලිත් අපිට ඉන්ඩ වෙනවා මේ ශසරෙ ධර්මාබෝධ නොකුලොත් එතකොට ඒ කාලයේ ඒ මිනිස්සුන්ගේ ආවිස ක්‍රමයෙන් වර්ධනය වෙලා ආවිස අසූදාහට යනු අන්න එතකොට තමයි පසීබුදුරුන්ග යුගෙන්නේ එතකම් මතකතයාකට කොච්චර විශාල කාල පරිච්චේදත් ද ධර්මය නැති ති මේ කාලේ මිනිස්සුන්ට මමනන් තේරුම් ගත්තේ බණහන්න ආසයි මුත් මේ ධර්මය හිතේ රැන්දිි නවාඩුයි. හරි වේගෙන් ඇද කුතරදිනවා විවේචන අපහසූ පහස ඔ හරි වේගෙන් සිත වැලඳ ගන්නවා හැබ ච්චර වේගෙන් ධර්මය වලඳ ගන්නේ. එදට මේක තම ස්ත්‍රහට වැඩි වෙන්නේ. ඉති ම මේ පසේ බුදුවරුන්ගේ යුග ළඟ පාතනය කියන්න ඒක කිවේ විපස්සයේ බදුරජාණන් වහන්සේ පහලවෙඩ කලින් පසේ බුදුවරුන් වහන්සේලා පාලවෙච්ච යුගක අද ඉන්දාවේ බරණැස තියෙන ඉන්දියාව අන්නේ බරණෙස ඒ කලේ වෙන නමක් තියෙන්න්නේ ඇත්තේ ඒ බරණැස අයියක් එනකුයි මල්ලියකුයි සහෝදරෝ දෙන්න පවුලි මම කියන්න කල්ප අනුව එකකට කලින් සිද්ධියක් ඒගොල්ු දෙන්නා උද්ගස් වගාවක් කළ ඒ කාලේ උද්ගසේ උග්ගස කැපුවාම උපපැණි වැැක්කිරෙනවා දැන් කාලේ උද්ගස කපුවා කළ පැනිිවැැක්කිරන්නේන උපණි වැක්කිරරි නිසා ඉගුල්ල මොකද කරන්නේ ඒ අග ගැටගහනවා මේ වැලකින් ගැටගහනවා පැණි හැලෙන් නැතිවෙන්නේ මේ අයමල්ලෝ දෙන්නගේ මේ වගාව කරන්නේ දවසක් මල්ලිට හිතුුණ ඒ තමන්ගේ උක්හේනට යන්න ගෙල බලලා උගස් දෙකක් කපාගත්තා කපාගෙනට කොට ගැටගාගත්ත ගැටගහගෙන දැන් ඒදිකත් අරගෙන නොවේ අයටයි මල්ලිට අරගෙන එනකොට පසී බුදුරජාණන් වහන්සේ නමක් හිමාල පවත හිමාල පරිවතයේ තියෙන එක්තරා පර්වත කොට්ටහසයක් ගන්ධ මාදන කියලා ඒ පලාත තමයි වැඩිපුර මල්වවෙන්නේ ඒ පලාාත පසේ බුදුරන් වහන්සේලා පාවිච්චි කරන ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ පසේ බුදුරජාණන් වන්සේ ටමක් සතියක් නිරෝධ සමාපත්තියට සමවැදී වාසය කළක් ඒ සතිීම් පස්සේ උන්වහන්සේ නිවරෝධ සමවතින් නැගිට්ට එතකොට සතියක් ආහාට පානමුකුත් නෑ නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ පූජ කරන දානී ඒ දානී පූජ කරන දායකයාට බලසම්පන්න විපාකයක් දෙනවා එතකොට ඒ පසේ බුදුරජාණන් වහන්සේ දිවැසිම් බැලුවා දානී ලබන්ඩ සුදුසු කාගෙන්ද එතකොට පෙව්නිි අර උද්ගස් දෙකක්රය තියාගෙන යන්න මල්ලි අය ගෙදරීම එදකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ ආකාසිං වැඩම කරලා මල්ලියන පාරි ස්සරහට එනවා පාතරය අරගෙන එතකොට මේ මල්ලිගේ සිත හරියට පැහැතුුණ ග හිත පැහැදනේ පසේ බුදුරජාණන් වහන්සේ ගැන ඔන්න පළවෙනි කාරණය මොකදදී සිත පැහැදීම තමන්ගේ සිත බුදුරජාණන් වහසිකිෙරේ පැහැදිලා අනන් එක තමන් සතු වස්තුවහැරට සල්කන්න ධර්මය ගෙන ගන්න ඕනේ ඉස්සලාම ධර්මය ගැන පැහැදීමට මිසක් විවේචනය කරන්න නෙමයි ඒ තමන්ගේ වස්තුව කැරටි සලකන්න බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක සංඝයා මාර්ග පලලාබී රහතන් වහන්සේල ගැන ඉගළගණ්ඩුවෝනනි උන්වහන්සල්ලගේ ඇදහයන් රැන්නීමයි පහදින්ද මොකද පහදි නැතුව සරණයන්ට බෑ ඉතිං ඒ කාලේ තිවිදරත්නයක් නෑ පසේ බුදුරජාණන් වහන්සේලා විතරයි වැඩ හිට. තින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා මල්ලි පැහැතුනා පැදිල එක්පනින්කව අනිේස්වාමිණී මල් ලඟ පූජකර ගන්නදී ඇතියනවා. මෙතැන්ට වඩින්ඩ කියලා ගහක්යටට එක්කන්ගේ ඉල්ලලා තමන්ගේ කරීතිබිච්ච සාලුව ත්ත කරේදාගනයට පුරේද්ද බිම එල්වා අනේස්වාමිණි වැඩ ඉඩ කියලා එල් පාතරඉල්ලගෙන උග්ගහ කොන්න ගැටේ ලිහලා උග්ගහ පාතරයට තියල මිරිකවා එතකොට උපැෙන උක්කමයේ පාතරයට වැටුණ ඊට පස්ති කල්පන කල අයිියගේ උගස්ත තියෙන නෙම ඒකත් පූජ කරනවා එ ඒකත් මිරිකවා දැම් පාතරී පිරන්න උක්පැණිමැහැටික පාට චීතනාවක් පහල වුණ පාර්තනාවක් කරන්න ඕනි කියලා ම මේ කරන පූජාවෙන් මට දෙව පිණිස අප කෙලවර චතුරාහරි ස්‍ය යවබහන්සි යම් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මය අවබෝධ කරගඩ ලැබේවා කියල පැතුවා ඊළඟට තැමට හරි සතුටුයි දැම්යා ගෙදර යනෝ කාපන කලා දැන් අයන්දිිට මේක කියන්නට ඕනෑ අයි ඇහුවා මල්ලි කොහෙකගී අය මම හේන පැත්ත ගියා ඉතිඟුම ගියා නම් අඩුගාන උග්හ කපාගෙනින් ටනෑ නොවැ එතරකිවා අියන්ටි මං කපාගෙනවා මංම කාරණය කියන්න ඔයාට සතුටුෙන්ඩ ඔය අනමෝ දංවෙෙන්ඩ මංගේ උද්ගස් දෙකම ඔයාටයි මට යර්ගෙනාපු උද්ගස් දෙකම පසේ බුදුරජාණන් වහන්සේනමකට පූජ කළ අියකුව සාදු සාතුමල්ලි අනේ මට ඒ පෙනෙන් න්වහන්සේයන් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මය අවබෝධ කරගණ්ඩ ලැබේවා පැතුම් දෙකයි මල්ලි පැතිවකෝමද දෙවමිනි සැප කෙළවර ඔවහන්සේ අවබෝධ කරපු ධර්මය අවබෝධ කරග්ඩ ලැබේවා හැබැයි ඒක පැතිවෙන් ජියමාන පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරලා අයිය පැටිය කොහොමද චතුරාරි සත්‍යයා බුදු කරගන්නල බේවා කියලා මේදක වාසි මොකක්ද අයිියගේ පැතුමද මල්ලිගේ පැතුමද අයයගේ පැත්තුම වාසයක් මල්ලිග පැතිම බොහොම දිගස්සිලා ගියා ඔගුලගේ පැතුම් කොහොමද ඒය පැතුම් ලේසිෙන් අවසං වෙන්නේ ඔය පැතුම් තියෙන් නි සංසාරයට ගැට ගැහිලා අනේ මගේ දරුව මට අයයි ලැබේවා අනේ මගේ බිරිඳ මට අයි ලැබේවා අනේ මගේ සැමියා මට ලැබේවා මීට වඩා ලස්සන රූපයක් ලබනාාත්නය ලැබේවා මීට වඩා මීරී හඳන් මේ වගේ විකාර සිහිනෑ ප්‍රාත්ථනා ගොන්නී ඇති විශාල පැතුම් පොට්ටනයක් ඇති ඔයටික ස්ට කරන්න කල්ප දාහ ගියන් මදිී නෝනකාරයා කරන වැඩේ එක නෝනට අයිතිය එකක් ඒ හැගීමකට අයිතිය එකක් නෙමෙයි හැගීම කියල කියන්නේ වේගෙන් සංවේදි වෙන එකක් නොවන කියන්නේ හිතන්න පුළොන් එකක් මිනිස්සුන්ට තියනෙන් නොනක් නෙමෙයි හැඟීමක්. ඒ හැඟීම්බර මිනිස්සු නොනට ප්‍රතිචාර දක්වන්නේ හැගීම්බර මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ සංවේද බවට. දරුවාට ආදරයකටන්නේ නොෝනින් නෙමයි සංවේදදි බව. ිරිඳට ආදරය කරන්න ගෙදර දුරට ආදරය කරන්නේ සංවිීධ බවය මනිසා නොන ඉන්නෙමේ එ නිසා මේ කාල මේ ගැටගැහිච්ච පැතුම් ලෙහාගන්නවා කියන එක කොහොම කරයිද කියලා මටනම් තීරෙන්නේ නමුත් ම මේදින්නගේ කතාව අපි මේකින් විසඳ ගම්බන් ඒ යුගෙන් පස්සේඒ පසේ බුදුරජාණන් වහන්සේට පිදුූ පූජාවේ අනුහසිෙන් දෙවී අන් අතරයඋපන් ට අ දිවේ ෝකය ගෙනෙච්චේ ප්‍රාර්ථනාවක්ද ධර්මයක්ද පැතුමක් නෙමේ ගෙනෙච්චි දිවේ ලෝකය යනවා කියලා ට්‍රෙන්ඩ එකක් හදන්න බෑ චතුරාර්ය සත් අවබෝධ කරනවා කියලා ටෙන්ඩින් කරන්න බෑ ඒ කරන්න පුලයිකන් නෙමේ මොක ධර්මය කියලා කියන්නේ යම් කිසි ගුණ විශේෂයක් මේ ගුණවිශේෂය මනුෂ්‍යයන්ගේ සිතේ හටගත්තාම ඒ ධර්මය එතනය මනුෂ්‍යන් එතට ගෙනියන්නේ ඒ මනුෂ්‍යයාගේ ඒ ගෙනියෙන එකට මුල්ලෙනුවනම් චේතනාවයින් කරපු කර්මය ඒ ලීට් කරනවා එචචරයි වෙන්නේ ඒක කරන්නත් කරමය විසින්හ එ වනතු මේ අපි ඕන ඕන තැන්වල ගෙනියන්ට ආහත්මයක් නෑ එහෙම පුළුවන්න්නන් අද අපි කවුරුත් මෙතර නෑ අපි ආසතැන්වල ගෙහිල්ල ඉතිඒ නිසා ඒ දෙන්න දෙවියන් අතර උපන්න දැන් දෙවියන් අතරි ඉදදදිී ඔන්න පහල වුණා පසේ බුදුරජාණන් වහන්සේගේ කාලි අවසං වෙලා සම්මා සම්බුදුුවරයකුගේ යුගයක් ආගේ කාලෙ නිපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණ ඒකාලේ බරණැස් නුවරට කිවේ බඳුමතිී කියන ප්‍රාජධානී මේ බරණැස් නුවරම එකම පවුලේ අයි අමලෝ වෙලාව පන්න දන් එතුකොට තේරුම් ගණඩ ඔබ ඔබ මේ ජීවිතය මනුස්ස ලෝකට එන්ඩ මේ මවු්පියෝ ලැබෙනවන්නේ පෙරාත්මි සම්බන්ධකවන්ගේ මවපියන්ට තියෙනවා තරුණ කාලි වෙනකොට ප්‍රේම සම්බන්ධ හටගන්නුවන්නේ පෙරාත්මි අවුල් එක තියෙනවා ඊට පස්සේ කසාධ බඳනුවන්නේ ඒ බන්ධනේ පෙරාත්මි සම්බන්ධ තියනවා ඊට පස්සේ දරුවු ලැබෙනවානි දරුවන්ගේ පෙරාත්මි සම්බන්ධ තියෙන පස රැකී රක්ෂසා කරනවනි ඒවට පෙරාත්මි සම්බන්ධ තියෙනවා. යම් කිසි කර්මාණුරූප බලපෑමක් සියයට ගානකින් තියෙනවා. හැබැයි ඒක තමන් විඳන තමන් දුපවිදුවන එකක් ද සැපවිදුවනි එකක්ද කියලා තීරණය වෙන්නේ තමන් රැස් කරපු රටාවට අනුවයි. පැනල යඩබෑ මගරිින්ඩ බෑ වෙට්ටුදාන්න බෑ ඉතින් අයමල්ලෝ දෙන්න ඔන්න බන්ඳුමති රාජධානය උපන්න ඒ පාර අයියාගේ නම සේන මල්ලිගේ නම අපරාජිත තරුණ කාලී දෙන්නම ඔන්න ව්‍යාපාර කළා ව්‍යාපාර දියුණු වන තැඟති මේ රැකී රක්ෂවල් කරගෙන ඉන්නවා පස්සේ දෙන්නා විවාහ වුණ ද දරුව ලැබුණ ඔහමන්න අතරේ විපස්සී බුදුරජාණන් වහන්සේ ගන අහන්න ලැබිලා අයියා යනවා ඒ බුදුරජාණන් වහන්සේ දකිද ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා කාමියන්ගේ ආදීනව කාමගේ ආවාදය කාමයන්ගේ ආදීනවය කාමයන්ගේ නිස්සරණි. ආස්වාදයට මනුසය ඇලෙනවා. ආදියනෝ නිසා නොවී දුක්කම් කටටුවල්ට බදුන් වෙනවා අත්හැරීම නිසා නිදහස් වනවා. මේ කාරණය කියනකුට අයියට වේගින් වැටඉන්න ගත්තා. මොක දෙහේතුව මෙයා ඉදා පින්න පිහිට වේ හිතේ කුමක් කරමුණ කරන්න. ජතුරාරි සත්‍යබෝධ කරගන්න ලැබේවා කියලා. අයිය ගිහිතේ එක පාඨාවා නිෙක්කම්මේ. මම මේ ජීවිතය අතෑරලා. මම මේ බුද්ධ ශාසනය පැවදි වෙලා. මම මේක මිඩන්ඩ වීරිය කරන්න ඕනේකෙන් අදහ ස අ්‍ය ගීතයාව. ඊට පස්සේ අයිය. ුදුරජාණන් වහන්සේ බැහැ ැකලා එසේන උපාසක බුදුරජාන් වහන්සට කිවා භාගතුන් වහස මට පැවැදි වෙන්නෝනේ ඉති කිවා මේ කවරහරි ඉන්නවාද ඔබේ වගකීම් භාරගන්න කට්ටි අනිස්වාමිනන්ස මල්ලි ඉන්නවා කිවවා එනම් මල්ලිට කියලා හිඳකව් මල්ලි ගාවට ගියාගේ ලකවා මල්ලි මේ දේපළවස්තුව මේ දරුවන්ගේ ප්‍රශ්න ඔක්කෝම ඔයා භාරගණ්ඩ මටනම් මේක කරගහගන යන්න බෑ බදුරජාණන් වහන්සනම පහල වෙච්චි වෙලාවී මට ෝනි ධර්මය අබෝධ කරන්න ම මේ මාර්ග යනවාකිව මල්ලි අටන්න ගත්තා අ්‍යාඹ අන්ඩපා අම්ම තාත නැතුණට පස්සේ අම්මතාතට ඔයාඉන්නේ ඔයාට මම අන්න දෙන්න කිව මු මල්ලි ගීහිත එක පාට නික්කම් මේ පැසගන්නේ ඇයි හේතුව මල්ලි ගීතය තියෙනවා කාම ආස්වාදී අයගෙහිය ආස්වාදී තියෙනවා තමුත් ඒක මැඩගෙන යන්න පුළුවන් කල්පනාව පිහිටියා පසේ බුදුරජාණන් වහන්සේට දීපු ධානී පින අනමෝදන් විච්චටාවෙන් ඊට පස්සේ මකදගුණේ අයකුව බෑමල්ලි මට මේ තීරණය ගන්න බෑ මම පැවැදි වෙනවාමයි කියලා ඔන්න අයියා කියලා ඒ කටයුතු බාරදීලා බුදුරජාණන් වහන්සේල් අඟට ගිල්ල පැවිදි ට. සුල්ලු කලයිගේ රහතන් වහන්සේ නමක් බවට පත්තුළ එතකොට ඒ අයිියගේ පැතුම බසේ බුදුරජාණන් වහන්සේට උද්ගස පූජා කළේ අය නමේ මල්ලි අය කළේ මොකක්ද අනමෝදන්වීම එතකොට මේ අනුමෝදංවීම වටිනාකමත් තියනවා කියලා තේරුම්ගන්න ව කෙනෙක් යම් කිසි පිනක් කරහම තමන්ට බෑ කලකට ඉරිසියා කරන්න දෙපා අනුමෝදංවීමිට වටිනාකමක් තියෙනවා එක තේරුම් ගන් යහපද්දයක් අනමෝදංවීම හිම බලපාන අය හපදද තනමෝදං වුණුත් බලපාන මොකද මේ අපේ ජීවිතයේ සංසාරික ජීවිතය තියෙන්නේ ප්‍රධාන දෙයක් වටා කරුණු තුනක් තියෙනවා මේ සසර ගමනය න්‍යස්තිය හැටියට එකක් තමයි අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මෝහේ මෝහෙ කියන්නේ මෝ මොහනේ කියන්නේ වසිය අපි මේ වශයකටහු ච්චාය මොකදද මේ වසය අපට මේ උක්කොම පේන්නේ මම කියලා මගේ කියලා අපට මේම ලස්සන විදියට කල්පනා කරන්න පුළුවන් මේක තමයි මෝහය මේක සිද බිඳගන්න යන් නෑ ලේසගෙනෙ ඒකත් එක්ක තියෙනවා තෘෂනාව තෘ්නාව කියන්නේ ආසාවෙන් වැලඳ ගන්න සිත ඇදිල යනොකට ඊළඟට තියෙනවා චීතනාව මෙන්න මේ කරුණුත්තුන සමයි ජීවිතයෙන් න්‍යස්තිය මේ න්‍යස්තිය නැසීකවොත් පැවත්මිවරයි ඒක තමයි රාතන් වහන්සක ජීවිතට වෙන්නේ එදකට අයියා රාත්ඵලයට පත් වනා ප මල්ලි බුදුරජාණන් වහන්සේ ගෙන් අවශරාගෙන අයට කිවවා නි ස්වාමීන් වහන්සේ දැන්ගව වහන්සේ මේ ධර්මමාර්ග අතවා මට මේ ගිහිගෙදර වගකින්තියෙන මටක පාටආතාරන්න බෑ ො මල්ලික හිත්ත එකට නැඹරු වෙන්නේ මටක පාට ආතාරන්න බෑ ම මේ කටයුතු කරගෙන අන්න ඕනේ හැබැයි මට පින් කරන්න මට අනුකරහ කරන්නයි ඊට පස්සේ සතියක් ඒකෙදට සංගයා වඩම්මල දාන දුන්න. ඊට පස අයට මල්ලි කනෝ මේ ස්වාමන් වහන්ස මට ගුඩාක් ධනීතියනවා. මගේ අහපත පිණිස්ස ම මොනවාගේ පිනක්ද කළි යුත්ති. කියලා රහතන් වහන්සකින් අහන්නේ. එතිගේ රාතන් වහන්සේ කියනව සාධ සාධ මල්ලි බොෝමොද වාජ අදහස එනම් විපස්සී බුදුරජාණන් වහන්සේ උදසා, න්සිට වැඩෙන්ද කුටියක් හදන්න කිව. ඔන්න සුගන්ධ කුටියයක් හදන්න කිව. ඔන්න මල්ලි සුගන්ධ කුටිය හදන පටන් ගත්තා. එක කනුවක් රඩින් කැටයම් කළා අනිත් කනුව රිදයෙන් කැටයම් කළා. අනිත් කනුව මැනිකෙන් කැටයම් කළ අනිත් කනුව සත්රෝණින් කැටයම් කළා. මෙම සරසාගෙන යනකොට සුගන්ධ කුටියය දුව බැඳපු පුතා දබැඳපු පුතා කවුද බෑන බෑනැවිල්ලකු අනේ මා මන්ඩි මර්තා සයෝකට හවුල්බෙන්ඩ මනත්වෝක කොටසක් දෙන්ඩ එතකොට මේ අපරාජිත සිටතුමා කියනවා බැබෑ ම මේක මුකුදදන්නෑට ම මේක මයි වේදමින් මට කරන්න ඕනේ හැබයි ඔයාට කරන්න දෙයක් තියෙනවා ඒ තමයි ඒ බුදුරජාණන් වහන්ස වටින සාලාව ඉදිරියේ මිනිස්සුන්ට ඉන්න විදියට න්නන් තැන කදන්න කිව්. එදකොට මෙයා බෑන ඒ සුගන්දකුටි ඉදිරිී සත්තෘණින් සරසා කුංජට සාලාව නම් සාලාවක් කෙරෙව්වා ඔන දැම් බෑනත් හවුල්ලනා කුංජර සාලාව කරපු බෑන තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකාගේ පියා ධනමෙන්්ඩක සිටානු අංගුත්තර කියන ජනපද ඒන මගත ජනපදට එහා පැත්ත ජනපදී ඉන්දයාාව ගංගානන් ගින් යහැ පැත්ත නැගැනහිට බලා තමයි ඉන්දියාව ගංගානන් ගලන්නේ එක යහැ පැත්ත අංගුත්තර ජනපදි ඒ කාල අංග ජනපදි ක ලපි කියන් අංග ජනපදි බද්ධිය කියන නගරි එටපු ධනමෙන්්ක සිටානන් කල කියන්නේ ඒ බෑන තමයි එදකොට එදා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කුටියේ අපරාජිත සිටිතුමා තුන් පැත්තකට ජනීල තුනක් සවි කළ තුන් පැත්තෙන්ම බලන්දි පේන්ඩ ප්‍රාමණීය පොකුණු තුනක් කෙරෙව්වා ඒළඟට කුටේ පොළොවට මැනි කඇතිරුවා. අතුරලා ඒ සුගන්ධ කුටියේ වැඩ අවසංකරලා තමන්ගේ සෞෝධර ස්වාමින් වහන්සට ගෙන් කීවා. අනි ස්වාමි වහන්ස මං බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කුටේ කටයුතු කළ සම්පූර්ණය කටයුතු භාගයතුන් වහන්සේට පරිභෝග කරන්න මේක සලස් සදෙන්ද කියලා. පස සහෝදර ස්වාමීන් වහන්සේ ගිහිල්ල රහතන් වහන්සේ ඉපන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරල කිවා ස්වාමීනී භාගතුන් වහන්සේ අපේ මල්ලි බොහොම ශ්‍රද්ධාවෙන් කුටියක් හදල තියෙනවා ඒ මල්ලිට අනුකම්පා පිණ අනී වඩින ශේක්වා කියල ඉතිං විපස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දුර ඇරලති බුණ දුරගාව හිටගත්තා මැ කතුරලා ඔක්කම වටිනා මැනි උන්වහන්සේ ඇතුළට වැඩිනේ ඊට පස්සේ අපරාජ සිටානන් දනගහගෙන වැඳගෙන කෙන වනේ ස්වාමීණී මාකරයේ අනුකම්පාවෙන් ඇතුළට වඩිනාසයක්වා කිවා එදකට බුදුරජාණන් වහන්සේ අ සහෝදර ස්වාමණනාන්සේ දිහා බැලුවක් එතකොට සෞදර ස්වාමණාන්සේ බුදුරජාණන් වහන්සේ සිතපු අදහස දැන ගත්තා. ගනකිව මල්ලි මේ කුටි හරි වටිනා වස්තෘතියනවා ආරස්සා කර ගත යුතු දේවල් තියන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කැමති නෑ වගේ කිවවා එතකට මල්ලි මුකද කළේ අපරාජිත සිටානන් ආය පසක පිටවා වැඳ ලකිව අනේශ්වාමිණී භාගිතුන් වහන්සේ කාත් කවරුත් නැති රුක්ෂෙවන එකට භාගතුන් වහන්සේ වැඩසිටින්නේ යම්සේද ගංගාවකින් එතරවීම පිණිස පහුරක වැඩසිටින්නේ යම්සේද. එලෙසින් මේ කොටිය පරිහරණය කරන සේක්වා කිව්ව. බලන ඥාන පිනත් එක්ක පිහිටන එකක් තමයි නොුවන පිනත්ක තමයි නොන පිටන්නේ. පි නැත්ත නොන පිටන්නේ කරන්නම් කෝකක්. ඒකොට ඔන්න දොර විවෘත කරල දැගිතින් ආරධනා කළම බුදුරජාණන් වහන්සේ කුටට වැඩිය. වැඩලා අපරාජිත සිටිතුමාටිකවූ අපරාජිත මෙතනික ප්‍රශ්ඥයක් තියනවා කිවවා. දැ මිනිස්ස එවා සම්බුදු ප්‍රජාණන් වහන්සේ බැහැදකිද. තතාගතයන් බැහැදකිඩ මිනිස්සු එන්නවා. ඒ ඒන මිනිස්සුන්, මේ මුතුමෙනෙක් දැකලා ලෝභ සිත් ඇතිකරගෙන මේවා පැහැරගෙන ගියොත් ඒ සම්බන්ධයෙන් ඔබේ හිතේ අමනාපයක් කටගනීද කෙලැහවා එතුකි වනේස්වාමයනිී මං මේවාගෙන ආරක්ෂසා කටයුතු මම බලාගන්න භාගතුන් වහන්සේ සූසයේ වැඩ සිටින සේක්වාකිව උන්හන්සේවැරඉන්න දර්මාසනයට යට උන්වහන්සගේ පාතියන්ට ලොකු නිල්මැනිකක් තිබ්බා. එදකට දැන්ක්ජුරුවන්ෙන් අවසරාරගෙන මේ අපරාජිත සිතාන මොකද කළේ හැමතැනම අඩබෙර පැතිරේවා අපරාජිත සිතාානන් විසින් විපස්සී බුදුරජාණන් වහන්සේට ්‍රන්ටිදී මුතු මැණික් සතුරුවනින් සරසනලද කුටියක් කෙරෙක්වා මේ කුටියට පැමිණ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්ඩෙන අයට තෑගක් ලෙස මැනික් ටන්ඩ කැමති. දිලඳු අයට අධ දෙකට අර්ගනයන්න පුළුවන් ධනවත් අයට එක මැනිකක් අර්ගෙනයන්න පුළුවන් වටි පෙට්ිව බෑ මිනිස්ුවාහල පොලිමි එන්න ගත්ත දැ සමහරු ඇත්තටම වඳින් දනවා බුදුරජාණන් වහන්සේ තව සමහරු මැනිකොල්ට ආසාාවෙන් එනවා නේද එකන කොටසක්කෙනව ඇත්තටම ධර්මට සවිනවා. ඒක ධර්ම ලෝබේ තවකොටසක්කෙනව වස්තුවට මොනහරි කඩවන තියවන ඒකට ආසාාවේ එකමකක්ද ආමිස ලෝබේ ලෝබ දෙෙක මිනිස්ුන්ට වැඩ කරනවා එකක දී. එතකොට බුදුරජාණන් වහන්සේ කුටිය බලන්ඩෙන් මනිස් ඇවිල්ල අර මැණික කරග යනවා. ඔය අතරේ මොකද වනේ අ නිල්මැනි ඒමැ නිල්මැනික ඩ බුදුරජාණන් වහන්සේ පාතබල වැඩ ඉන්නකට මැනිකේ රස්මීය බුද්ධ ශරීරයට වදිනවා. එතකොට ගොඩ ඇනවා මේක බලන්ද බුදුරජාණන් වහන්සේ මැනික්වලින් දිලිසෙනුව බලන්ඩේ න එම බලන් එනකොට එහල කොඩා සාතිට වෙල යන ඔ අතරේ සම්මාධච්්‍යී තර මිනි සුත්යෙනවා මෙත්‍ය අදෂටක මිනි සුත්තියෙනවා ඔය අතරේක බ්‍රාහ්මණය කහිටිය ලෝප සිත් ඇති මේ බ්‍රාහ්මණය එක දවසක්ට ඇවිල්ල වන්දනා කර හම දැක්කා ද මැනික් ගණ්ඩාවේ ඇවිල්ලා ගැන්ඩ වැදි බුදුරජාණන් වහන්සේට නෙමෙයි මැනිකට හිතුව අනේ මටම මැනික ගන්ට ඇ අනිදද වසේ මොකද කළේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේටවාදින්න ගමන් හිමේට මැනික ඇත්්ද ඇදල මැනික ගත්ත ඔඩොක්කෝට අරගෙන බ්‍රාක්්මණය පස්සෙන් පස්සට ගිල්ල මැනික අරගන හිමේට පැන්නා අපරාජී සිතාානං හිතන හිටිය ය මේ සිද්ධිය දක්කිනවා දැකලා කල්පනා කළ අේ මට මෙතික් මිනිස්සු මැනිකාරංගිය මගේ හිතට කිසිම අපහසුවක් වුනේ නෑ. අද මගේ හිත සැලුනන්නේ මෙච්චර කල් මිනිස්සු මෙතනින් වස්තුූ අරගන ගිය මට ගානක්වත් තිබුන්නේ හැබැයි මේ මැනිකාරන් යනකොට මගේ හිතට බේදනාවක්කාවා අන බුදුරජාණන් වහන්සේගේ සිරිපා තබන මැනිකත් අරන් ගියානේ මේ පැහැර ගත්තානේ කියලා මගේ හිතරි දුනාා. ඊට පස්සේ බමුණ ගියාට පස්සේ අපරාජිත සිටිතුමා බුදුරජණ වහන්සට වැන්ද වැඳල ගොස්වාමී මේ භාගතුන් වහන්ස දැන් මේ මෙතැනින්දල වන්දනා කරලා ගපු ප්‍රාක්්මණය දැන් දවස් කපයක සිටන් පූජා කරපු නිල් මැනිිකට කුරුමාණං අල්ලනවා කියලා මට තේරුණ මංගේ හැම අවස්ථාවම හිතුව අන මනුස්යාමී මැණික ගඩීපා නමුත් මගේ පැත්තුම හරිගේ නෑග මේ මනුස්්‍යයමික හෝරකන් කළා අදනම් මටයගෙන හරි දුකයි භාග්‍යතුන් වහසකිව එදකොට බිපස්සී බුදුරජාණන් වහන්ේ යහනවා අපරාජිත තමමා සතු දෙයක් අනුම් පැහැර ගැනීම වලක් වන ක්‍රමේවා දන්න නඇද්ද කෙලෙකව. තමන් සතු දෙයක් අනුම් පැහැරගන්නේ එක වලක් කණඩ ක්‍රමයක් දන්න නැද්ද කෙලෙව. මෙට නෝන තියෙනවා. මෙයා ගිහිතරේ වැටහුනා එක. වැටිලා එලම බුදුරජාණන් වහන්සට වන්දනා කලා පසක පිහිටුව වන්දනා කලා කියනව ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මං ඉතා ශ්‍රද්ධාවියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ උදසා ම මේ සුගන්ධ කුටිය පූජා කිරීමෙන් යම්පිනක් රැස් කලාද මේ පුුණ්්‍යාණු භාවයෙන් මට නිවන්දකිනා ජාති දක්වා. නූල්පටක දෙයක් මා සන්තක කිසිම රජිකුට, කිසිම ස්ොරෙකුට මගේ කැමැත්තිින් තොරව පැහැරගන්ට නොලෙබේවා කියලා ප්‍රාත්ථනා කළ. ඔන්න සංසාරය යන කෙනෙකුට හොඳ එකක්. මොකද අපි අකමයිති දේවල් කොච්චර අප පැහර ගන්නවාද වංචා කරලා ගන්නවාද මගේලළඟට හරියට මිනිස්සුන්ගේ පැමිණිලියනෝ මිනිස්සුන්ගේ හෝර කරලා වංචා කල්ලා ්‍රවන්ටලා ඩාගෙන න අතින් අපේ මොනව හරි කරලා පොඩියට සහයෝකයක් දක්වනවා අමත් තේ මිනිස්සුන්ගේ ජීවිත නැත්තර නෑ මිනිස්සුන්ගේ රමටල නැති කරන විදී බැලුවහම හරිම පුදුමයි. මනුෂ්‍යයන් මනුෂයන්ට දක්වන එරෙහිවීම. එතකොට ඒවාගේ දේවල්වලට පැහරගණඩ බැරිවෙන්ඩ අපරාජී සිටානන්ගේ ප්‍රාත්ථනාව එතකට විපස්ස බුදුරජාණන් වහන්සේ කිව්ව අපරාජිත ඔබේ පැතුමේසීම වීවා ඊටත්ව දෑශූරන්සකමොකක්ද එකන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමන්ගේ ප්‍රාථනාව සම්බන්ධින් තහුරු කළ මේ මෙසීම වීවා කියලා අපේ ජීවිතවල්ලලා ඒවාහැ ඉදිවල අපට කෙරල්ලන්නේ වගේ ජීවිතෙත් නෑ. නමු දැම්ම මෙහෙම කරනවා. මොකද මාසතු දෙවලත් බොහොම පැහර අරන්තම හොරු නිස මම තේරුම්ගන් වහම වෙන්න මොකද වෙන්නේ අපේ පින අඩුයි අපි පින අපි ක්‍රමානුකූලව අර්ථාන්විතව ගුණු කරග නෑ අපි ඔ කරන්නංවාලයේ පින්කරපු අය ධර්මිල් ලබුණනට පස්සේ අපි පලවෙනි තැන දෙන්නඕන මොකේටද චේතනාවට ගොඩාකයගේ මේ කාලෙ චේතනා හොදට වෙල බලන්න චේතනාව හරි දුරුවලයි දුරුවල චේතනාවකින් ප්‍රබල විපාකයක් දෙන්නේ හැබැයි අකුසලේට චේතනාව ප්‍රබලයි අකසලට චේතනාව ප්‍රබලයි මේ කාලේ කුසලේට චේතනාව දුරුවලයි හොඳට බලන්න වෙලා එක්කො මාර්නින් කෙලිටු වෙනවා ඒක උගත්කමින් කිලිට වෙනවා මොනවාහර ඒකකින් ඒ චේතනාව කලිටු වෙනවා ඒක අපි ගත්ත බුදුරජාණන් වහන්සේගේ ගුණය මුල් කරගෙන සිතාගඩ දන්නේ නත දරම ල්රන සිතාාගන්න දන්නේ. ශ්‍රාවක සංයයාගන මෙනහි කර කන සිතාාගන්න දන්නේ ි රුවන්ගල සේ නකල මිහිදෙල්ල කට ව්‍ර දක කරගන්න බොහම දුක්කස යනවා ගේල්ල මා ලිල් මටිය ගන්න අරගන මිට ල්ලගෙන රුන්ගල සෑට පේෙන් ද ට ගන්න. එතකොට දැම් මි චේතනාවට මොකද වෙන්නේ. දන්නි නෑ ගනන්ගන්නේ විපාකතේ විතිය. සෑයට ගොඩ වන්නඩ නේ බදුගුණ මෙනහි කරගෙන. සෑ පැදගුණු කරන්න ඕනේ බුදුගොන මෙනෙයි කරගන. පුදන්න ඕනේ බුදුරගන මෙනේ කරගන. අන්න ප්‍රබල චීතනාවක් උපතිනවා. අදම්‍යනුෂ්‍යයකට දක්ෂ නෑ. ඒ දක්ෂතා වී නෑහ. ඉතිං... මේ සිටුවරයාට ඒ සිදුවීම සැහෙන වාසි සාගත වුණා මොක ද වාසිසාගත බුදුරජාණන් වහන්සේන කාරණ කිවේ තින්බි කෙන එක පාට අවබෝධ කරගෙන මාසතු දෙයක් කිසි රජකුට හෝ සොරිකුට හෝ මාගි කැමැත්තින් තොරව නූල් පටක දෙයක් පැහැරගන්ට නොල බේවා කියල පැතුවා හි නරකක්ද මේඒක හොඳේ වැදගත්තිකම් මං හිතන්නේ මේක ලස්සන්න පේන ස්සරහට ඒකි වැදගත්කමයි. දැන්වන්න විපස්සයේ බුදුරජාණන් වහන්සගේ ශාසනය අවසංග වුණ දැම්යා මනුස්්‍යයන් දෙවියන් අතරී යනවා පින්රැස් කරමින්. ඊළඟට සිකී බුදුරජාණන් වහන්සි පාල වුුණ වෙශස්වභ බදුරජාණන් වහන්සිේ පාල වුණ කකුසග බුදුරජාණන් වහන්සේ පාල වුණ කෝනාගමන බුදුරජාණන් වහන්සි පාල වුණ ශම බුදුරජාණන් වහන්සේ පහල වුණ එතික්මයා පින්ටහම් කරගෙන මේ සසරේ යනවා ගෞතම බුදුරජාණන් වහන්සගේ කාලී අන්න චතුරාරි සච්ඡාවෝධයට පින එන්න කාලාව. ගෞතම බුදුරජාණන් වහන්සගේ කාලේ රජගහනුවර උපන්න මේ අපරාගිත සිටුවරයා සිටු පවුල්ලක රජගානුවර උපන්නට පස්සේ උපන්න දවසේ ඒ මුළු නගරීම මිනිස්සුන්ගේ ආභරණ දිලිසුුණ අවිියාවදය දිලිසුුණක් ළමයා උපන්න දවසේ. ති සිටතුමා බැලූ අය වෙලාවෙේ නැකත්තරු පිහිටනා තියෙන විදිය. බල්ල තේරුන්ගත්ත මෙයා වාසනාවන්ත දරුවේ. බිම්බිසාර රජරුවන්ට සේවයට යනවා මේ සිටතුමා. බිම්බිසාර රජ්ජරුවන් ට ෙහිල්ල රජරුවන්ට වදනා කර පස රජතුමා කියනවා සිටිතිම අද ප්‍රශ්නයක් වුුණා මේ පාන්දර මේ මාලිගාවේ හැම ආයුධයක්ම දිලිසුන ආභරණයක්ම දිලිසුුණ මොකද මේක කාරණය ක ලැවවා තු නිකුව රජතුමන මගේ නිවසේ බවහන්සේගේ දස පුත්‍රය කුපන්න කිවවා මට පුති කුපන්න කිව්වා ඒ දරුවාගේ පුුණ්්‍යි තේජසින් තමයි මේ දිලිසුන කිව. බිසා රජරු හනවා සිටතුමන එහෙම නං අනාගත මේ ළමය සොරෙක් වෙන්ඩ බැරිද නෑනෑ දේවන් වහන්සේ මේ දරුවා මහා පින්වන්ත කෙනෙක් පිසාාල පිනක්ඇතු ඉපදිච්ච කෙනෙක් කිවා එතකොට රජතුමක්ක බොහොම ොද ඒන මගේ ගානිත් තම තෑ ගදෙනවා කියලා කාවනුද අසගානි දුන්න. අවයායුධ ආබරන බැබලන නිසා වච දැති බැබලීමට ජෝති බහල ඇති ජෝති ජෝති පරායනෝ එදකොට ජෝති කියල කියන්නේ පාලි වචනයේ බැබලීම එතකොට මෙයාට නම තිබ්බ ජෝතිය කියලා දැ මේ කුමාට නම තිබා ජෝතතිය කියල දැම් බලන් ඒ කාල මිනිස්ු මේ කාල මිනිස්සුන්ටොඩ ටික හොට ොල තිෙනවා ික්්නේ මේකාලි උපන්ට පස්සේ බලන්නේ නැකතට අනුව අකුරුට්ටික කු ටික බල මකාහරි නොතීරෙන ලමත්දානු දැම්බන්ඩී සිටිතුමා කළේ ආවිද දිලිස් වුනා එහෙනම් මේ ළමැට දාන්න වනේ නම ජෝතිය තැ ජෝතිය තරුණු වුණ තරුණ වුණට පස්සේ මුද තරුණයක් දැන් සිරිතුමා කල්පනා කළ මෙයාට ප්‍රාසාධයක් කරන්න ෝන කෙලව පුත්‍රයා උබට ඉඩමක්විෙන් කළ එක සුද්ද කරන්න ගිහිල්ලා එතනි ප්‍රාසාදයක් හදමු දගන්න ජෝතිය කුමාරයාට පාසාදයක් හදන්න කල්පනා කළ. දගන්න කුමාරයා තමන්ගේ ඉඩම බලන්න ගියා සේවක පිරිසක් එක්ක. ගෙල බැලෝ ඉඩම තියෙනවා දැ කැෑවය වෙලා. තැම එක සුද්ධ කරගන්න ඕනි මේ සුද්ධ කරගන්න ඉඩම හතරවටේ ගිහිල්ල බලනකොට සක්්ධිමිදුගේ ආසනයඋනුුවෙනවා. ප්‍රශ්නය වෙනවා. සද්්‍යමිඳු බැලුවවාම් මොකද කියලා. බැලවාම මේ මහා පින්වන්තියකුගේ අවසාන ආත්ම භාවය. කරපු සියලු මුොපින් ඒ ආත්ම මේ විපාගදී ලවසන් වෙනවා. ඒ ආත්ම රහත් වෙනවා. සක්්‍යවිඳම ආවා බාස් කෙනෙකුගේ වේසයෙන් මේ වෙන කෙනෙක් කිව්වා නිමෙයි විශ්කර්මදී පපුත්‍රය යව නෙවේ කවදාවේ සාක්්‍යයන්ද ආවා බාස් කෙනෙකුගේ වේසිෙන් ඇල්ල කීවා කුමාරය මොකද අදහස කෙලා ව නෑ බාසුනය මම කල්පනා කළේ මෙතන මට ප්‍රාසාදයක් හදන්ද බඩරනෑටක ගොල් පොඩක් ලිටියයන්නකු මම්ම එක බලන්නම් කියලා බමියෙන් එලි දම මනිස්සු ටික ටක දාලා සක්දය හුදේ තෝරාගත්ත භූමිය හොඳට දැස් යුමා බැලුවා බැලුවා පමණයි සම්පූර්ණ බිම සමතලා වෙලා ගිය සමතලාල වෙලාග නැවතුන නෑ එත්තනින්ම අකර දහනික වගේ ප්‍රමාණයක විශාල මාලිගාව පොලෝට ඩි මතු වුණ මේ මාලිගාව සත්මහල් ප්‍රාසාද පලිගුව එකක් මේ මාලිගාව මතුවෙලා ඔන්න ඒ මාලිගාවේ ප්‍රාකාරයේ සතරුවන් ප්‍රාසාද සතකි මාලිගා වට වුණ. ඊට පස්සේ ඒ ප්‍රාකාර කෙලවර කල්ප රුක්ෂයක් පැනෙනැක්ගන් ඒ ප්‍රාසාදයේ සිවකොනේ ්‍රන්ත්‍රදී පෙරවූ සතර මහ නිධහන පහල වනා ඒ ප්‍රාසාදයේ ශූකොනින් තල්හඳම් ප්‍රමාණ රන්වන් උග්ගස් පහළ වුණා දැ මේ පින අවසගෙනවා මේ යාත්මේඒවේ පත්‍ර රිදිී වුණ කඳ රණින් සැරසුනා ඒ ප්‍රාසාදී ප්‍රාකාර හත දොරටු හතක තයි ප්‍රධාන දොරටුව යමකොල්යක්ෂා පිරිවරෙන යකු දහසක් සමඟ මුර කරනවා දෙවැනි දොරටු උප්පලකෙන යක්ෂයා පිවරයකුන් දෙදහසක් සමඟ මුර කරනවා තුංවැනි දොරටුව වච්්‍යර කියන යක්ෂයා තුන්දහසක් සම මුර කරනවා සිවවෙනි දොරටුව වද්‍යර බාහ කෙන යක්ෂයා සාර්දහසක් යක්ෂේනාව සමග මුර කරනවා පස්සනි දොරටුව කසකන්ද කියන යක්ෂයා පන්දහසක් යකුන් සමඟ මර කරනවා සයිවනි දොරටුව කටත්ත කියන යක්ෂයා යකුන් හයිදහසක් සමග බුණ කරනවා සත්‍යනිදරටුව දිසාමක කියෙන ජක්ෂයා සද්දහසක යකුන් සමඟ මුර කරනවා ඒකාලයේ බුදුරජාන් වහස ජිවමාන කාලේ මේ තමන්ගේ පුුණ් ඉරිදියෙන් වස්තුූ පහ වෙච්ච සිටියුවරු තුන්දෙනෙක් සිටිය එක්කෙනෙක් ජටිල මහා සිටානන් අනිත් කෙනා මෙෙන්ඩක මහා සිටාන්නන් අනිත් කෙනා ජෝතිය සිටහනම් දැම් කතා වෙන්න මොන සිටානම් ගැනබ ජෝතිය මේ තුන් දෙෙන ඇතමයි හිටිය ඉරිදි බලයෙන් පුණි ඉර්දියෙන් බස්තුත් හලව තමන් කරපු පින මේ විපාග දෙන්නේ දැන් නිකං හිතන්න මේ පින විපාග දෙෙන අතරේ මේ බුද්ධ ශාසනයේ විනේ දර භික්‍ුරීන් අතර අග්‍ර කවුද. විනේ දර භික්‍ෂුුණන් අතර අග්‍ර පටාචාරා කල්ප ලක්ෂක් පෙරුම්පිරු කෙනෙක් විනේදර විනේ දර භික්‍ෂුරී අතර අග්‍ර පටාචාරා බුදුරජාණන් වහන්සේ බැහැදකින් නාවේ ඇඳුම් ඇඳගෙනද සිහෙන්ද බලන්න මේ කර්මය විසින් පුද්ගලයාව වෙනස් කරන බේදිය එනිසා මේ ජීවිතය ගැන ගොඩාක් සිතිය යුතුයි ජීවිතය ගැන සිතන්න කල්පනා කරන්න මනුස්ස යොදන්න ඇත්තන් ඒ මනුස්ස ජීවිතය නික්කං අවසන් වෙන. ජීවිතයේ වටිනාකම ප්‍රයෝජනය නොගෙන අවසන් වෙනවා. සමාරයය ඔබ අපි මේ කවුරුත් කල්ප ගානකට පස්සෙ ලැබූ මනුස්සාත්නයක් වඩ බැරි නැෑ. හැබැයි මේ මනුස්සාත්මය ඔබ භාවිත කරන පිළිවෙලින් තමයි ඔබ විනාසය කරා යනවද යහපත කරයි යනුවද කියලා තීරණය වෙන්නේ එක තීරණය කරන්නේ ධර්මය විසිටින්. ඔබ යහපතරතීර නිෙවෙයි අධර්මය විසින් අයහපත ලබාද මේක අපේ ප්‍රාථනාවට යනෝ වෙන එකකට වඩා මේක වෙන්නේ එකතු වෙච්ච දේ අනොවෙන එකන් ඉතින් මේ ජෝතික කුමාරයාට මෙවැනි ප්‍රාසාදයක් පහළ වුණ මෙවැනිවැනි වස්තුව පහළ වනා කියලා බිම්බිසාාර රජුරුවන්ට තාරංචි වුණ එවට දෙවවරු මේ ජෝතික සිටානන් සමග සංසාරය එකට පින්කරපු බිරිඳ ඒකාල හිටිය උතුරු කර දිවෙයින වයිස්ක්‍රවණ දිවේ රාජයාගේ දියනයක් වෙලා දියනි තනතුරයවපන්න දෙවුදුව දෙවුරු ගැනහින් ඇව ඒ මාලිගාවේ නැවැැත්තුව. ඒදා ඒ කොමාරී ජෝතිය සිටානන්ගේ මාලිගාවට එද්දී ඇල් සහල් නැලියකුත් ගල්තුනකුත් අරංගාව දැ ගල්තුනවුඩ හාල්වලින් එතනින් හාල්කොට සක්කාරකට භානයකට දල්ලා හෝදලා ඒ භාජනයේ ගල්තුනූඩ තිබ්බහම දරදාන්ට ඕනෙනෑ ඒ ගල්තුනෙන් ගින්දර පැනනගිෙනවා ඒ ගින්දර පැනනගලා බත ඉදුනට පස්සේ ගින්දර නිවෙන ඒයින් කල්ල වෙනභාජනයක් කියයලා වෑජනයක් ලිප තැබුම ගින්දර දැමිල්ලක් නෑ මැනිවලින් රත්තෙන්නේ මැනික්වලින් වෑන්ජනය පිසෙන්නේ වෑන්ජනය පිසලා ඉවර වුණහම ඒ ගල්නි වෙනවා ඉතින් එදා ඉඳලා න අත්්භූත මාලිගාව බලන්ල මිනිස්සු හරිට පෙළ හැදීාව දමතිය මිනිස්සු බලන්න ඒ බලන්න එෙද්දී එ හැමෝට මර උතුරුකර දිවේනෙන් ගෙනාපු සහල් නැලියෙන් බැත්පිස බද දෙනවා කන්න බොඩ දෙනවා හැම දෑම එක හාල් ලවර වෙන්නේ නෑ මේ මොකදදම පිනක් මේ පුන්න විපාකයක් පලදන්නේ ඔන දවසක් බිම්බිසාර රජ්ජුරුවෝ තේරමය කළා මේ ජෝතියේ සිතාානන්ගේ මාලිගාව බලන්ත තේරණය කළ දැනුම් දුන්න සිටානන්ට මාලිගාවට එන්නවා. කො බිම්බිසාර රජරෝ තනයම නෙමේ යාව සේනවාාව අජාසත් කුමාරයක් තික්කංගාව අජාසත් කුමාරය පොඩි එතකොට රජ්රුවන්ගේ අතේල්ලිල තමයි ඇඟිල් එලිල තමයි ආවේ එනකොට එතෙන්ට එතන විදුල පිරිස්තුදු කරන දාසයයක්කටගේ දොරට පිරිස්තුදු කරන ඒ දසේ දගනැවිල්ලා ජරුවන්ට පඩිපෙළෙන් නගන්න අත දුන්න රජුර හිතුවයි මේ සිටු දේවි කියලාඒගන දාස ඒ තරම්ම ලස්ස නැම් ඒ පසි ආය අද්දී තව දාසුව ඇවෙලා පිළිගත්තා රජජුරු හිත මේ සිටිතුමාගේ පරිවාර බිසෝවරු කියලාඒ ඔක්කොම කවුද දාසිෝ සිටිතුමාඉක්මින් ඇවිල්ලා රජ්ජුරුවන්ට වන්දනා කලා අන්දනා කරට පස්සේ රජරුව වට පිට බලබල ප්‍රාකාරි බලබල යනවා. යනකට දැවන්න පොවෝට අඩිකට පොලව පලිංගුව අතුරලා නිසා හෙව නැල්ල පේනු. රජරහිතුව මේක මේ ආවාටයක් කැනලවද. රදජිර පොඩ්ඩ පසු බාහිනකටකෝ නෑනෑ දවයන් වහන්ස මේ ආවාටයක් නෑ ඔවහන්සේ සූස ඩි නේනම්මං ඉස්සර වෙන්නන් කෙල ජෝතිය කුමාරයා ඉස්සර වුණා. තරජරුව මේක නර්වමින් යන්නකොට අර පොඩි කුමාරය කවු දෙයාග නම අජාසත් ්‍රවාගෙන යනවා මේක දහා බලාගැන යනවානී මගේපියා කොවි තරම් මෝඩයෙක්ද අපිනිකං ලී කැටයන් කරපු මාලි ගාවගෙන ඉන්නේ මේකන ගණටෝ නෑ දැම් බලන්යාගේ යසත් පුරුස මානසිකත්ය නිසා නේ දෙව්දත්තටහුණේ මේකන අල් ග්ඩ ති බිච්චේක පස හොම ගල්ලා කිව රජතුමන අපි දැන්දාාවල ආහාරි සූදාන කර තිීන්නිකේවා ආ හොඳයි කියලා ගියහම් පසේ රජතුමාට ඉස්සලමකෝ රජතුමනි අපේ එහෙනම් ස්ථානය කරමුෝද කියලා සුවද පැන් කල දහසකින් රජතුමාට ස්ථානය කරන්න සැලැස්වා. සිරිතුමා මේ ජෝතිය වාඩිවෙඩ මැනිික් මණ්ඩ පේ විශේෂ මැනික් පුටුවක වාඩි කෙරෙවවා දියාරුවට සැදූ කිරිබතා ක්‍රම්පාත්‍රයෙක් පුරෝල දුන්න රජතුමා හිතවය මේ කෑම කියලා මේක මංගේිත මේ සුප්ප එකක් වගේට රජතුමා ඔක්කම බීගෙන යනකරුව නෑනෑ රජතුමනි තව තියෙනවා අතාම කෑමාවේ නෑ කිව්ව ඉර්වාශ ඔන්න කෑම ගෙනාව රජතුමා දෙන දෙන එක අනු බව කරනවා මේ ස්වාගවිංච කෙනෙක්න රජරුව අනු බව කරනවා කට සිටමා රක්ජරන්ට පැඳගෙනෙකු නේ දෙවන් වහසු ඇතිකිව ඔයිට වැඩියේ වලදන්ටිපා දිරුවගන්න අමාරයකිව ඇවස් ඇයි සිටුවර මේක විශේෂ බතත්්ද කෙලෙව දේවයන් වහස ඔය විදිටම තමයි ඔබහන්සගේ සියලු බලකායටත් ගාඩ එකට අප සියලු සේනාවට ඔය විදිටමයි ආහාර හදලා තියෙන්නේ එනම් මොකද මේීමට මේ වැඩිය වලදන්පාකයන් අනේ දිවහසේ බැඩි වෙලාත් ඔබවහන්ස වැඩිපුර වලන්දලා පුොඩ්ඩක් කලන්තයක් පත ඇල්ලුවෝ. අන්න සිටුගෙදරින් රජ්ජරු ආහාර අනුබව කලා සිරිතුමා මොනවාහරි දාලා දීලා කියලා මට අපවාදයක් ලැබේ. ඒ නිසයි මංකිවා හොඳයි හොඳ එහෙනම් කියලා. ඊට පස්සේ තැන් ඉතින් ඔක්කම මේ එක වගේ ලස්සන බෙසවුනාස ලේනි නිස ඇහෝ ඇය සිතුවනි මේ ගෙතර ඔබට බිරිඳක් නැන්ද කිය වා. අනේ ඉන්නව ස්වාමිණි ඔවහන්ේ වැඩිය කළලාා දන්න කිව්වා ඊයට පස්සේ ඔන්න බිරිඳට එන්න කිව්වා එන්න කියලා ඊයට පස්සේ ඔන්න සිටු දේවී ආවා ඒ සිුටුදේවී සාමාන්‍යෙන් මනුස්ුරූපි ඉක්මාගේ කෙනෙක් ජෝතිය සිතාානෝ කියනවා බිරිඳට සොඳුරී මෙඉන්නේ අපේ රජතුමා මේ රජතුමා ඔබෝ දකිින් ආසයි ම කවද මේ රජතුමා කියන්නේය දන්නේ නෑ ඒත් දේව රජතුමා කියන්නේ අපේ නායකයාත අපි මේ උන්නහන්සික යටට ඉන්න අයැකිව්වා එදකොට දේවී කියනවන්නේේ හිමනං අපේ පිනේ මොකා හරි අඩුවක් හැටයකනෙේ අපි අනුන්ගේ අට තට ඉදලබුණ අපට වඩා උතුන් අය තාව කොහෙද දැ මොකද කරන්නේ කිය හවුව එතටකක් නෑනෑ දේව හිමි තන්ඩුව නෑ ඔබ මේ චාමරින් රජුරුවන්ට පවන්සලන්ට කිව. ඔන දැන් දේවයට දුන්න චාමරයේ දුන්න කාට පවන්සලටද. බිම්බිසාර රජරුවන්ට පවන්සලන්ඩ. බිම්බිසාර රජුරුවන්ට පවන්සලන්නකට රජරුව පුරෝගණින් වනි සලුව ඒ සලුවෙන් දාටිය ගඳයනවා. ඒ දාදී සැරට දේවිගේ ඇස්වලින් හඳුළු ගලනවා. බිම්බිසා රජුරුව සිටිතුමාට කියනවා ජෝතිය. ලන්න මේ ස්ත්‍රීගේ කල්පනාව හැටේ දැම්මයා හරන්නේ මමයාගේ සම්පත් ගණී කල හිතල වෙන්න ඇතිේ අන එයාට කියන්න මංම කිසිීම දෙයක් ගන්න නෑ එතික නෑදී වන් වහසමයා හඩන්නේ එකට නෙවෙයි ඔබ වහන්සේගේ සලුවේ මේ දාඩිය හැරයි කිව්වා මෙයාට මෙයාමිතික් කල් පහංගලියක් දැකළ නෑ කිව්වා සූරයා ලෝකයේ දැකළ නෑ කිව්වා මේ මාලිගාවේ ඇතුළි මැනික්වලින් ලැබෙන ආලෝකයකි මෙයා වාසය කරන්න කෙවවා මැඩ හැම දියම තියෙන්නේ මානික්වලින් දේවන් වහන් සිතින් අනිත් අයහෙම මේ උවහන්සි පවා මේ පහන් එලියන්නේ රෑට බලන්නේ දාවලත් පහන් එලියෙන්න්නේ බලන්න කෙවා. ඊට පන්සිකු වන්නේ දේවන් වහස ඔබහන්සිත් අද පටන් උවහන්සේගේ සයනාගාරය ආලෝක කරන්න ම මැනිකක් දෙනවා කියලා පුහුල් ගෙඩියත්තර මානික්‍යයක් බිම්පිසා රජරුවන්ට දුන්න ඕක තමයි දන්යාගේ වස්තුව පිළිබඳ මෝලික කතාව මේ වගේම වස්තුව පිළිබඳ තව කතාවක් තියෙනවා ඒ තමයි බරණැස්නුවර රජපවුලක සුරූපි දියණයක් වාසේ කළා දැ මේ සිද්ධිය වෙන්න කොහෙද බර්නැස්නුවර කලින් එක උනෙ කොහෙද රජගහනුවර එදකොට බර්නස් නූරේ දියනිය වැඩිපුර ආරස්සාාවට සිටුවරු මොකද කළේ සත්මහල් ප්‍රාසාදී උඩ තටව තමයිඒ දියනය හැදුවේ එතකොට ඒ දනයට උපස්ථාන කරන්න සේවිකාවක්යන දවසක් මේ දනී ජනලය ඇරගෙන ඉන්දෙද්දී ආකාසින් ගියා මන්ත්‍රධර විද්‍යාධරය එතුට මේ දියනී බලාග හිටිය මේ විද්‍යාධරයා දිය ඔහු මේ ආකාසිම ජනලින්ගේ ඇතුළටාව මේ දෙන්නගේ හිහුඳ එ ඇතිවුණා ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණ දැන් අර විද්‍යාධරයා අහසිම් මේනවා අර දියනන්න ගෙදට දියනිය දාශය පොරුදු කරගත්තා කාටවත් මේක කියන්නේ නෑ කියල කාලය ගැවෑම මේ දියනියගේ කුසේ දරු ගැබැත් පේටිය. උ දර්ුව බිහි කලාා පුත්්‍රේ එට පස්සේ දියනිය කිව්ව සිටු දියනය කිව්වා කෙල්ලි ද මේක පිරට ආරංචි වෙන නරකයි උඹ මේ ළමයාව ගිහින් ගඟී දාපන් ඊට පස්ස පෙට්ටිය එක දාලා මල් මාලකින් පුතා සටසලා පෙට්ටිය වහලා ගගේ පා කල වරින් පාන්දරින්ගේ කාටවත් පී නැත්ව වෙන කරපං කිව දැන්ගන දාසයගේල මොකද කළේ මේ ළමයාව ගඟට දැම්මා මේ කාලෙත් ලමයි විසි කරන ඇද ගගට ගඟට විසි කරනා මූදර දානවා භිත්තිය අපපනවා වෙනවා නේද මේේ තියෙනවා බලපෑ තමන් විසින් කරගත්තු දේවල් ඉතිං දැ මේ පෙට්ටිය පාවිවී යනවා යනකට නාන්ට්‍රාපු කාන්තාව දන්නේ දැක්ක අන්න පෙටියක් ැනවා ම ගිහි ගන්නව කළේ කාන්තාව දෙන්නම පොරකාගෙන ගියා කෙනෙක්වා මට මේ පෙටිය ඕනිිකිවවා. කෙනෙකවා මට පිටිය ඇතුල තියෙන දේ ඕනජීවා. කෙල පෙට්ටියේ ගොඩට ගත්තා ඇරල බැලින්න ලමේ. අනේ ලස්න කොල්ි පැංචික් අපිට ඕනෙක්ළ දැ දෙන්න පොර කාලා මේ දරුවා බේරගන්න බැරුව නඩු මඟට බැස්සා. උසාවී තීන්දුවකින් දරුවා එක කාන්තාවකට අයිති වුණ. ැ මේ දරුවා ඉපදිච්ච දවසේ හෝදපු නැති නිසා කොන්්ඩි ඔක්කොම අර මවුගේ සෙම්ම ආදීන් කොඩ එකන එක ඇඩිල තිබබ එනිසක් අර්තගේ දරුව ගත්තු අම්මා කල්පනා කර අන මේ පුතා ජටිල්ලෙක් වගේ ජටිල්ල කියල කැන්නේ කොන්ඩ ගැට ගැහිච්ච අනේ මේ පුතා ජටිලයෙක් වගේ කියලා මේ ළමෑට නම තිබ්බ ජටිල්ල දැන් ඔන්න නඩුමාර්ගෙන් කියල මෙයාට අම වුණ ඒ අම්මා මහාකච්ඡාන මා රතන් ාසිර උපස්ථාන කරන උපාසිකාවක් ක් දැ මේ ෙදර ංචි හුරතල් ලමයකින්න්න ඇවිදිෙනවා මහකච්ඡාන මමාහරතන් වහන්සේ නිවසට වැඩිය වැඩ ලැව උපාසිකාව මේ ලස්සන පුංචි පුතික්නේදකව ඒම ස්වාමීනය අපිට ලැබිච්ච අපේ වාසනාවට ලැිච්ච දරුවෙක්ව එටකු අනේ මගේ අදහස තියන මේ දරුව ටිකක් ලොකුන හම මහන කරන්න ඔබහන්සේළඟ මහාකච්චාන මරතන් වහන්සේල්ලඟ මහන කරන්න බලන්න මේ පින කැරකිෙන විදි හාකච්චාන මහරහතන් වහන්සේකිව බොහම හොඳයි. ඒනම් ඔේ දරුවා මට පොඩ්ඩක් ඉස්සරහට ගේන්න කියලලා දරුවා වාඩි කළ. බාකච්ඡාන මහරහතන් වහන්සේ මේ දරුවවාගේ අනාගතී බැලුව. බැලවාම මේ දරවා කුඩාවදීදී මහන වෙන කෙනෙෙන් නෙවෙයි. කුඩාවදී ගිහි සැපවිදින කෙනෙක්. වායසට ගිහින් පැවැදි වෙන කෙනෙක්. දැකලකාපනා කළ මේ දරුවාගේ ධර්මාබෝධීයට නුවන නෑ මෝරලා මේ දරුවට මම සිිල්ප සාස්තෘ ගන්නන්න පිළිවෙලක් හදා ගණ්ඩුවන කෙල උපාසිකාවට කිව්ව උපාසි දරුව මට දෙින්ද. මං මේ දරුවගේ අනාගතය පිරිවෙලක් කරන්න වන මහාකච්ඡාන මහරහතන් වහන්සේ අතට ගියා ජටිල කුමාරය. ඊළඟට මේ ජටිල කුමාරයා එක්ක ගෙන මහරහතන් වහන්සේ ගියා සිලාවට යන් තක්ෂ සිලාකයන්න මේ කාලේ පාකිිස්තාාන් පාකිස්ාන් ඉන්දීන් බෝඩ්රය තමයි ඇතින් එකන පකිස්ාන් පැත්තිතිේ තක් එදකොට එහ දනුවත් කෙනෙකුට දනුවත් සිටුවරයකුට මේ දරුවවා බාරදුන්නා භාරදි ලැකුව උපාසක මේ දරුව අපේ දායිකාවකගේ දරුවේ මේ දරුවාගේ අනාගතය බලලයි මංම මේ ඉල්ලගනාවේ දරුව හොදින් අදදා වඩා ගන්න උගන්නන්න ඊට පස්සේ මේ දරවා තමන්ගේ දරුවයෙක් වගේ සල්ල කළ හදන්ද කිව තැන්ගුණන දැන් ඉදර මේ දරුවවා ඇැදෙනවා ඊට පසේ දරවාට අවුරුදු දොළහක් වගේ දොළහක් දහතුනක් වුණා ඊට පස්සේ දවසක් මේ උපාසකගේ කඩේට එක්කංගේයා මේ පුතාව එකංගෙලකව පුතේ මේ බඩු තියෙනවා දැන් වැඩි විකෙනෙන් නිත්නැ මේවා නමුත් මේ හොඳට බලාගන්න කෙලා මෙලනියීමකරපුවා දරුවට පෙන්නවා අප පෙන් ලකව පුතේ මේක බලාගන්නෙන් මං ගෙදරගින් ඉන්නම් කියලා උදේ ගෙදරගේයා ගිල්ල හවස් වෙලා එද්දි හඩේ බඩු නෑ මොකද හේතුවේ දරවා හිටියවෙලාවේ තක්ෂ සිලාවේ ඒ නගරාසිරිත දේවතාවෝ මිනිස්සුන්ට වැහුඩ. හල බිනිස්ස ක්කෝම පලි මේ ඇවිල්ලඒටේ බඩුටි කොක්කම රංගිය සල්ලි දීලා. ඒරවාස්සේ ඇවිල් ඇැහුවත් පුතිේ මේ කෝ බඩු කෙලවා ඒර පසිකුව අපපච්චේ මේ ඔක්කම් ඩුටික පුුණ නාදක්වා. ඊර පස්සේ මේ දරුවා මහ පින්වන්ත එක් කියලා අරු පාසකට තේරුණා දරුවා තරණ වනාට පස්සේ තමන්ගි දියනිය මේ ජටිල්ල කුමාරයටට බන්ධල දන්. ඩැන් ඔන්න ජටිල කුමාරයාට බන්දල දීලා අලුතිෙන් ප්‍රාසාදයක් හැදව ඒ ප්‍රාසාදය ගෙවදින දවසේ ඒගේ පිටි පස්සේ බිට්ටිය පළහගෙන අසූරියන් රංහඳක් මතු වුණ එදකොට මේ ආරංචි වෙලා තක්ෂ සිලාවේ රජ්ජුරුවෝ ජටිල්ල කුමාරයාට ජටිල සිටානන් කළ තනතුරත් දුන්න ඊට පස්සේ දඟකයි මම කිවේ ජටිල සිටානන් කියන්නේ තක්ෂ සිලාවේ හිටපු සිටුවරෙක් පුුණන්න ඉරිදියකින් දනවත්තච්ච කෙනෙක්. ඊළඟට ජෝතිය සිටානන් කියන්නේ රජගානුවර සිටුවරෙක් පුුණ්‍ය ඉරිදිෙන් දනවත්ච්ච කෙනෙක්. මෙන්ඩක සිටානන් කියන්නේ අංග ජනපදයේ සිටුවරෙක් පුුණි ඉරදියෙන් දනවත්වෙච්ච කෙනෙක් මේ තුන් දෙන්නම බුද්ධ කාලයන සිටුවරු. ඊීට පස්සේ ජටව සිටානෝ ටෑගිබෝග වස්තුූදීලා තමන්ගේ සේවකයන්ට කිව්වා පින්වත්න්නේ මේවා අරගෙන මට ඕනි මංවගේ ධනවත්ත මේ පලාා තින්වාද කියලා බලන්න දඹ දව සැරිසරා බලන්න මේ වගේ වස්තූතිේනය තම කවුද ඉන්නේ කියලා මෙම සැරිසරාගෙන යද්දී ඔන්න අංගජනපදී බද්ධිය නගරයට පැමුණණුනා එතට බද්ධිය නගරයේ දැන ගත්තා කවද බද්ධය නගර ඉන්නේ මෙෙන්ඩ්ක සිටානම් දැනගෙන ඔන හොඳද එකකක් ඇතිවුණා ඊට පස්සේ මෙෙන්ඩක සිටානෝ ඔන්න හිතවත් වුණ ඊට පස්සේ ආය තක්සී ලගල්ල කිවත් දැන් අපිට එක්ෙන කම්බුණ බෙන්ඩක සිතාානෝ තව කෙනින් කින්නවාගේල ආරංචියේ පුුණ්‍ය ඉරවියෙන් දනවත්ත එච්ච ජෝතිය සිටානන් කියලා ඊට පස්සක එහෙනම් මේ ලක්ෂයක් වටිනා පොරෝනාව ගෙන යන්න ගිහිල බලන්න කවුද මේක සලිදිල ගන්න කියලා රජගහනුවර ඇවිද්ද කවුරුත් නය සලිදිල ගන්න ඊට පස්සේ ජෝතිය සිතානන්ගේ සිටුමැදුර ඉස්සරහ පාරයින දරගොඩක් ගාලා මා අපි මේ ලක්ෂයක් පටිනා පොරෝණාව ගිනතියන්න යන්නේ මේක මිලට ගන්න කවුරුත් නෑ කිෙවා මේ රජගහනුවර ධනවන්තෝ නෑගල කෑ ෙව්වා මේ කාරචුනාා ජෝතිය සිටානන්ට ජෝතිය සිටා නොමොකොද කළ මේ ගොලන්ට එන්න කියලා කහවනු ලක්ස දීලා මේ පොරෝනාව ගත්තා මිදු අමුදින දාශක් හිටය මෙන්න මේ දාශයේ තෝක දෙන්න කිව්වා දාශයේ පොරෝණාව අතට අරගත්තා අරගෙන ජෝතිය සිටා නන්දයා බලාගෙන මූන බෙරි කරගන්න කනන්න ගත්තා ඇවු ඇයි දාශය කියලා අනි ඇයි ස්වාමිණය ඔබහන් සපිච්ච කමනනාපති කෙවේ ඇයි මොකද කියෙව මෙච්චර රල්ලු ගොරෝසු පොරෝණාවක් අයි මට දුන්නේ කෙලාව නෑනෑ මේක පොරුවන්නට නෙමේ දුන්නේ තමන්ගේ ඇඳල බිම පාපිසින්න මේ දුන්නේ කිව්වා ඊට පස්සේ දූතය පුදුමයට පත්තුනා මේ වගේ වටිනාවස්ත්‍රය පාපිශ්නාවක් කරනවාද කියලා ඒට පස්සේ මේක ගේල්ල අර සිටුවරයාට කිව්වා කාටද ජටිල සිටුවරයාට කිව්වා ඊට පස්සේ ජටල්ල සිටිතුමා මොකද කළේ මේ විස්තරය අහලා හිතුවානේ මට වඩා වස්තුව තියෙන්නේ ජෝතිය සිටානන්ට මම අහක නැති උඩගුකාමගන්නේ ටේ මයි දනවතා කියලා මට වඩා දනවත්තයින් වනි මට මේ වස්තෙන් වැඩක් නෑ. මම පැවිදි වෙනවා අන්න කල්පනා කළ ඊයට පස්සේමයා මොකොද කළේ ප්‍රතිතුමාගෙන් අවස්්‍රරාරගෙන ගෙහිල්ල තගන පැවිදි වඩ තීරණය කල්ලා ගෙදර ආවා. ඇවිල්ල ඇතුක ටියහට ඉන්න පුතාල තුන් දෙනී. ්‍රන් දඩුව තියෙන දියමන්තිඋදැල්ල ලොක පුතාට දුන්නා තිලක පුතේ මේ රංකන්දට ගහපම් බලන්න කිවව. රංගතන ගැහ්ව ටාංගෑව ප්‍රත්්තරං කෑල්ලක් ගැලවන්නේ එන්නම් දෙන්න ඕක දෙවනියාට කිවවා දෙවනිට දුන්න. දෙවනියා රංකදට ගැහව ටාංගෑව ්‍රත්්තරං කෑල්ලක් ගැලවුන්නේ ස පොඩිපුතාටිකුව පති මේවාරෙන් භගහ පම්බලන්න මේ ප්‍රංකන්දට කිවවා ප්‍රත්තරංගදට ගැහ්වා මැටිගොඩ්ඩකට ගැහ්වාගේ කුට්ටිය ැවිලාවා. ඒරි පස්සකවවා පති මේ පොඩ්ඩට තමයි වාසනාව තියන්නේ. පොඩිපපුතාටකුව පොඩිපතිී උඹබටයි මේ පිනතියෙන්නේ අයල දින්නට හොදරස් කල්ලකපක්. ඇතු අයලදින්නටිකුවා පපුති මේ බාලයාටයි පිනතියෙන්නේ ල ඉරිසියා කරන්නන්නපා මේක බාලයාටකුව මේක බෙදල්ල දීපන් කියලා කියලා. මේකට හේතුවමකද කාශ්‍යප බුද්ධ කාලී කරපු පිනක් කාශිව බුද්ධ කාලේ ඔන්න බලන්න වෙන දේවල් මනුස්සිංචි කාශිප බුදුරජාණන් වහන්සක ධාතුශරීරයේ විසරුණේ නෑ ධාතුශරරිරයේ විසරු දැත්ව තිබුණා මේකට රං සෑයක් කළ කරද්දි එක පැත්තක තරත්තර අඩ වුුණ එතකොට මේකෙද එක රහතන් වන්සේ නමක් හිතුව රංකරුවාගේ ගෙදරත ගිහින් අත්රන් ලැබෙන පෙළිවෙල කතා කරගන්න ඕන කියලා. එදා රංකරුවාගේ ගෙදට රහතන් වන්සේ වඩිද්දී බිරිඳත් එක්ක මෙයා රන්ඩු වෙලා කවුද රංකරවා දැ රඩුවෙන් කෝපන් වාසය කරන වෙලාවේ රාතන් වහසේ වැඩිය රාතන් වහන්සේ වැඩලා කිව මෙමයි මේ ශාස්තෘන් වහන්සේගේ සෑය හදනවා උන්වහන්සේගේ ධාතු ශරීරයේ වඩා හිදෝල ඒකට අත්තරම් පොඩ්ඩම් මදිවෙලා තියෙනවා අපි මේ එකට පොඩ්ඩක් කතා කරගන්න ආවි අකේන්තිය නහිටි කේන්තිපට කිව්වා අනේ ඔහගේ ශාස්තෘරන් වහන්සේ පතුරට විසි කළ දාන්න කිව සුල්ලු මෝහතකින් සිය උපන්න සුල්ු මෝතකින් සය උපන්න ගෙල්ල අනේ ස්සාමීණී මට සමාවෙන්ද මම මේ කෝබ සිතක හිටිය මගේ අතින් වැරද්දක් වුණා මට සමාවෙෙන්ඩ කිව්වා එතකුට රහතන් වහන්සකිව පුත්‍රයා උඹ මට කිපුනානම් මට ප්‍රශ්නයක් නෑ කිව ඔඹ මට ගැහුවත් මන ප්‍රශ්නයක් නෑකකිව ඇැබැයි මේ කිසි වරදක් නැති බුදුරජාණන් වහන්සේටනේ උඹ මේ අමනාපය හටගත්තේ අනි ස්වාමීනී මං කවට දක්වත් මෙවැනි මෝඩකමක් කරන්නේ මට මේකට ම ොකක් දෙ කරන්නට නෑකකිෙව එතෙකො එහනම් බ රන්මල් පොරෝපු රංකල තුනක් සෑයි ධාතු ගර්බී තියන්නකවා. මේ පවේ මි දිින්ඩනම් අද කාල මිනිස්සු කොච්චර යිනවද ධාත සෑයට මට මතකා සේරවිල සෑයට පළතුර පූජා කරනව කල පැල් බැඳගෙන බැන්න අපිට කනගාට සමාව නොගත්තොත් සංසාර පලතුරගටිය එක්වත්ත කඳ හම්බින්නේ. ඇයි බුදු කෙනෙකුගේ සෑයට පුදන දීට ගැරහැවේ මේ මිනිස්සු සෙල්ලන් කරනවා තිවි රත්නය තික්ක සංසාරයේ පළතුරු ගෙඩියක් ඇහැට දකින්න හම්ින්නේ අපහස කරපවායට මේ කියන්නේ ගුල්ලට සාපයට නෙමෙයි අපිට හොද දැ හෙම කියන්න මම කියන්නේ ක නෙෙ පුන්නේේ විපාකර රටාව දැ මේ අනුසාරෙන් තේරෙනුවන්නේ දෝගලන්ට ඉටන් මොකද වනේ මෙහමයි දරවා මේ කරන්න තියෙනෙකවා ප්‍රම්මල් රංකලස් තුනකට රම්මල් පුරුවන් ටෝන කිව්වා. රම්මල් පුරුවල ඒක නිකන්නේ ක රඩුවනකවා ඉස්සල්ල වතුර නාපන්ක හොඳද නාලත් තෙත ඇඳුම් පිටිං. කොන්ඩි කඩාගාලා තෙත තෙත කොන්ඩ පිරිමි කොන්ඩි කපන් නෑද. තෙත කොන්ඩෙ පිටිං තෙත වස්ත්‍ර ඇතුව. උඹ ගිහින් මේ රංකාලේ ඔළුවේ තියාගෙන ගිහිල්ලා බුදුරජන්හන්සේයට පූජය කරල දිගාවෙලා සමා වගන්කිව්වා. අර වච්චනට එහෙම නං දැ මේ පේු වලින් බයිනවා අරම බයිනවා මෙහෙම බයිනවාමනිසුන්ට මොන්න විදියට විපාකදීද කියන්න බෑ බුදුරජාණන් වහන්සගේ සෑකට ගැරහවාම ඊට පස්සයමගද කළ පුත්තු තුන්දිනක්කන්නවා දැම්මයා ගෙදරගිය ඉත් ගෙදර ඉදිරි පාථතන් වන්සක උපති සහගෙන දැම්මයාට හොලි මේ කමා කරගන්න කමා කරගන්න අහලා පුතාල තුන්දනගෙන් ලොක පුතාට අන්න ැහු අනගල්ලකව අනනිපති කාශ්ිප බුදුරජාණන් වහන්සේට මගේ ඇතින් නපුර වචනයක් පිට වුණ මට මේ රහතන් වහන්සේ උපදස් තුන්නා සමාවගන්න පිළිවෙලා රන්මල් කරවල ශරං කලස්වොල දමාලා මං මේ සමාවගන්න තියන් අනනිපති මට මේකට උද වූයන් කිව්වා කොල් කිව මට බෑ මංගේ නපුර වචන කිව අප පච්චන කිවේ අපච්චිම කරගන්න කිවු ඔන්න ලොකු කොල්ලා අතැරිය දෙවැනි පුතාට කතා කළ කතා කලෙකව පුති මට මේකට උදව් කර පම් පොඩ්ඩ දෙමනි පුතක්තා තැරිය ඊට පස්ස තුන්ගනි පුතාට කතා කළ තුනි පුදක්වා තාත්්‍යමං උදව් කරන්න ඔන්නේ තුංගෙන පුතා උදව් කළා ඒ උදව්කො හොඳට වැඩ කළින් ලොක පුතාට මුදල්ලදී ලක්වා පුති මේ රංකන්ට ගසාපං වැදුන්නේ දෙවැනි පුතාට කතා කළලෙකව පපුතති රංකන්සර ගතාපං ැන්න තුන් එනි පුතාරන් කදට ගැහවා විතරයි මැටිගොඩක් කැපෙනවාගේ කැපිලාවරත්තරන් ඒ ආත්්‍ය පුතාලමයි අනිතාන බලන්න මේ සම්බන්ධකං යැන හැටි අරී භයානක සසරක් ඉටිං දැන්ගන්න ජටිල සිටුවරයා ඒ ඔක්කොම බාරදීල ඇවිදින් අපේ බුදුරජාණන් වහන්සල් අපේ ගෞතිම බදුරජාණන් වන්සේළඟ පැවිදි වනා බැවදි වෙලා ඔන්න ජටිල සිටානං ඔන්න රහත් පලට පත් වන දන් ජටිල මහා රහතන් වහන්සේ. ඩැන් ඔන්න ජෝතිය සිටානු ගැන දැන් අප කතා කරන්න කොටසක් ජෝති සිටානන්ගේ විස්තරය තමයි ඔන්න දේවදත්තගේ ආශ්‍රයට වැටුණා ආජාසක් දේවදත්තගේ ආශ්‍රයට වැටිල්ලා මොකද වුණේ මාර්ගඵලලාබී ආර්ය ස්්‍රාවකික්කු තමන්ගේ පියරජ්ජුරෝ මැරුව ආනන්තරයප අප කර්මිත් තර ගත්තා රජකමත් ගත්ත. රජකම ගත්තු ගමන් තීරණය කළා මම ජෝති සිටානන්ගේ මාලිගේ තමයි පදිංචි වෙන්නේ. එතනතමයි ම මගේ මාලිගාව හදන්නේ කියල තේරමය කල්ලා සේඩාවටිගුව වරල්ලා අපි ිහි මේ සිතානන්ගේ මාලික වාක්‍රමණය කරන්න ලෝනි එදායි සිතානු රජගහනුවර වේලුුවනාරාමිට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේින් බණහන අදහසෙන් දැන් සිතාානන් ගෙදර නෑ එතකොට වේලුවානාරාමේ සිතාානං ඉන්දෙද්දි අජාසත් රජ්ජරෝ සේනාවාර්ගන වටකරනවා කොහෙද ජෝතියේ සිටානන්ගේ මාල්ලි ගාවේ පළවෙනි ප්‍රාකාරයට යමකෝල් යයක්ෂයක් පෙනේ හිටිය අයිත පි මොකද මේකෙ ලැහ්ව ඒ අක්ෂයාග හපු ගිගුම් හන්ඩි සේනාව සීසීකඩ දව්වා දුවලා අජක්සත් කුමාරයක් හොතටම බයි වෙලා කෙලීම ගියා වේල් වනාරාමට යනක සිටානන්ගේ නස්සිටාන දක ලැවත් අමේ රිමිනිය නේදකෙ ලැව ඇතැ එකට මේ දම්මල අමනුසයෝ මේ වෙල සද්ධනත් වීන්වා ඉටකිව මේ මොකක් දුනේ දීවයන් වහන්සේකිල්ලාබ නෑයික රාජතන්තක කරන්්ඕනෙ කිව මසක මාලිගාව අහිර හොර කල්ලිය රජවුණය වගේ එදකොට රාජතන්තක කර් ඕන කිවවා එත ගොඩිකුව රජතුවනී ඔහොමන මේ මේ මුල්ලු දඹදව සොලොස්මහා ජනපදවල්ල රජවරු ආවාත් මගේ මාලිගාව කාටුවත් ගණඩ බෑකිව්වා මගේ කැමැත්තිින් කොරව ඊරි පස්සයව තමුච කොහම දෙ හෙම කියන්නේ මට පුලුවන් ඒ ගණඩ මම මේ රටේ රජාකිවා ඇදකට රජතුමන මේ බලන් කිවා මගේ ඇගිලි දාහය මේ ඇගිලි දහඒ එක ඇගිල්ල එක මුදු දෙක ගානේ මුදු විශසක් තියෙනවාකිෙවන් මේ බලන්ද කිව ඔබවහන්සේ පුළුවන්නම් මේ මුදුම මේ හැගිලි අල්ලන් න්න පුළුවන් ගලො ගන්න කිව අජාසත් රජ්ජුරෝ ජෝති සිටතහන මේ ඇැගලි දෙක්කරගෙන ඉදෙද්දී මැගිරිල මුදු ගලවඕනවා හොල්ලන්නුවල් බැෑ. ඉර පස්සකුව රජතු වනින් මේ බලන්නකිෙවා ඔවහන්සේගේ ඔය තියන කරී සලුව ගලවා බිම දමන්ඩ ගැලවෙන හැට පම පෙන්න්නකවා. දේවයන් වහන්ස මං මේ මොහොතේ වහන්සේට මගේ කැමැත්තෙන් මේ මුදු දෙනවා කිය ලත්පාත් කල් ඇගිලි හෙලෙවා මුදු විශ්සම සලි වැැටුණ වන් වහස මට දැමීම ද එපා එතකොට ජෝතිී සිටානන්ට තෙරුණ මේ කාමච්චික මට දෙෙන් හැපන එක තේරුමක් නෑ අන් පුන්න විපා කියයනවා යමුක්තිය පිණිස දිවෙන්වහස මට පැවිදි වන්න අවසර දෙදඩෙකවා බෝ මුදයි මහන වඩකිව. රජරුව මොකද මහන වඩ කිවේ. රාජුර හිුතුව මහනවෙච්ච මන් දේපලර ආය සන්තක කරනවා. ඊට පස්සේ සිට මාලිගාවට ගියා ගෙල්ල අයි කටයුතු සඳලා වේල්වනාරාමිට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා පැවිදි වෙලා දවසයි දෙකාගේ රහත් පලට පත් වුණ රහත්පලට පත්වෙච්ච ගමන් සිටු මාලිගෙන් නොපෙනේ ගියා සිටුදේවිය උතුරුකුරු දිවයිනට ගියා ආයෙමත් හනුකොල්ල තියෙන බිමක් වුණා අජාසත් සේනාවක ගියා පදිංචිවෙන්ඩ බලාගෙන යනකට සිටු මාලිගාව නෑ ඒ නිසා තමයි අජසත් තීරණ කළේ අලුතින් මාලිගාව හදන්ඩ ඕනි කියලා දඹතිව ගියපුය දන්නම ඇති ඉන්දියාවේ අද නාළන්දා රාජකිරි පාරතියෙන්න්නේ අජාසත් අලුතින් හදපු මාලිගව මැද්දින් ඒක දැක්කාම හොඳටම ඇති කාමයන්ගේ ආදීනව දකිින්ද. එදකොට බල මේ අපිට ගඩ ගොඩාක් පාඩන්තියන අපි පරිසංකර ගතයුතු අප චේතනාව කවදාවත් බුදුරජාණන් වහන්සේට යමක් පුදනවන්නන් එකට ඉරිසි කරන්න එපා එකට ගරහන්ඩිපා ලලාට ධාතුන් වහන්සේ වැඩන්න සේරුල සෑයට පළතුර පූජාකරපු අය සසර පුරා තමන්ගේ පලතුරවත් හිඟ නැතුව පළතුරු අනුභව කරාව. හැබැයි ගරහපු අයට ඇහට පළතුරු ගෙඩිය පේ නැති ටැංවල උපදීවී. ඔන්න මේ සසර යන හැටි. රුවන්ගලිසෑයි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ජාතන් වහන්සේලාට කංචුක පලන්දනායට හිතේ හෙරයට වස්තර ලැබේ අප මටිල්ිගත් මහත යටව වගේ. හැබැයි ගරහපු අයට අඳින්ඩ වස්ත්‍රයක් ලැබෙන එකක් නෑ. මං මේ කියැන පින් පවු් කැරකෙන විදිය. මම මේ කතන්දරය ආශරයෙන් මේ ඔක්කම කල්පිට නොවේ. සත්‍ය දේවල්. සත්‍ය වසයෙන්ම සිදුවෙච්ච දේවල්. මෙ කල්පිත නෙවේ ප්‍රබන්ධනෙමින්. සත්‍ය වසෙන් සිදුවච්ච දේවල්. මේ කාලේ පුුණනිීර්ධය තියනයි පාලවෙ නෑ. නි මේ කාලයේ අපිට එක ඒවිදිට විශයෙන්නොවෙඩ පුළුවන් නමුත් පුුණන්න ඉදි තිබිච්ච පුුණන්න ඉරදිී උපරමේම තිබිච්චායි තමයි බුද්ධ කාලි උපන්නේ. ද මේ කාලේ ඉන්න මනුස්්‍යයන්ත කොටිම්ම කියන්නේ අපිට මතක අපි කුඩා සන්දිය අපිට මේ සූත්‍ර දේශනාවලින් ධර්මයහන්න ලැබුණ නෑ. දහම් කරනුව ඇටියට අපට ගොඩාක් ලැබුණේ ඒක පුද්ගලිකාන් දහස් මට මතක අපි පුංචි කාලි කොඩක් තිබුණේ අන්තරා භවය ගැන බවආංග සිත ගැන වගේ අපිට නොතේරණ දර්ශනක මාතෘකා අරගෙන වාදකරපු එකක් මිසක් තේරණ තැනක් කැල්ලුවේ නෑ. නමුත් ධර්මය ඉගෙන ගනි දිතේරෙනවා අපි තේරුම්ගතයතු සරල සහ වැඩගත් දේවල්තියෙනවා අපේ ජීවිතයට ළඟම ලඟි ලඟගින් ග්ඩ පුලුවන් දේවල් එවා අචර ලතමයි හිතෙන් මවාගත්තු ධර්සනකය වැඩ ගලතම අමාරු වෙටල යෙන්නේ එනිසා බොරු දේවල් බොරු උඩගුකං බොරු විවේචන එව ක්කොම තමන්ගේ අයහපත පිණිස පවතින දේවල් ඒ නිසා තමන්ගේ හිත බුදුරජාණන් වහන්සේ කෙරෙයි හරියටම පහද ගන්න ැම් ලන්න බදුරජාණන්හන්සේව තේරුම් ගඩ හොමදී තමයි උන්වහන්සේගේ බුද්ධ දේශනා වල තියෙන මෝලික කරුණ කෙපයක් කියන්නයි මේ විපස්සීසික වෙස්සබූ කකුසද කෝනාගමන කාශ්‍යප ගෞධම කියන බුදුරජාණන් වහසේලාගෙන සවිස්්තර දේශනාවක් තියෙනවා දීග නිකායි මහප්‍රධන සූතය එඩම් පෙර සම්බුදුරුන් පහළ වනා කියලා දේශනා කළේ කවුද බුදුරජාණන් වහස ඒම නැත්තන් අපි කවුරුවත් දන්නේ නෑ පසේ බුදුරු පහළ වනා කියල කිවේ කවුද බුදුරජාණන් වහන්ේ නැත්තැ අපි දන්නත් නෑ දැම් බලන්න මේ පවිත්‍ර සිතක ලක්ෂණේ ඒ බුදුරජාණන් වස පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තියෙනවා මහනිනි මේ පසේ බුදුරජාණන් වහන්සේලාට වඩින්ඩ පෙර බුදුරජාණන් වහන්සේලාට වඳින්ද බලම ඊරිසියාන ති හිත බලන්න කොච්ච ලස්සනද කියලන්නේෙ නොමුත්දැ ඔබට පෙන්වැලදින තැන් සාමානයෙන් හාමුදුරනම ප්‍රසිද්ධ වෙනකට පසිද්ධග නට අනත් හාමුදුරු බයිනවා පෙන් නැත් හෙමේවා. ඒ මොකක් දසානිටුවන් වෙෙන්ඩි ඊීරිසියාව ඒක කොච්චර බෝවෙලාහද කියන්නේ හාමුදුරමක් වාහනක ගියත් බහිනෝ. අපි හරි ලැජ්ජාවෙන් වහනවල යන්නේ ඇයි හීතු වල බලනවා හාමුදුරනමක් ලස්සන්ට පන්සල හදාගෙන හිටියුත් ඒකටත් බයිනවා මල්ටිකක් වැවිල ඇතිබුලුත් ඒකටත් බයින කැමති ඉරිච්චසිවුරු පොරෝගෙන පයින්ගේ ආන හාමුදුරනමක් කියනවා. මේ වගේ මිනිස්සු පුරුදු වෙලා තියෙනවා තමන්ගේ හිතේ වැඩි කොටසක් කිරිසි අමටුවෙන් කරලා හොඳන මතක තියාගෙන පින්වවා ඇත්නී මදම් පොඩි රණයක් කියන්නම් ධර්ශනක පැත්තේ. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බු් දේශනාවල මහනෙන මේ ඇස ඔබේ නොවේ වෙන කෙනෙකුගේත් නොවේ බාණනි මේ ඇස ඔබේ නොවේ වෙන කෙනෙකුගත් නොවේ නාපි අන්්‍යයේසයි එමයි තියෙන්නේ ඉළඟට තියෙන්නේ නබික්කවේ චක්කුන්තු මාකං නාපියන්න්නේයේ සම්මහන මේ ඇසෝ බෙත් නොේ පෙන කෙනකු ගෙත් නොවේ. මේක හේතු පලදාමය හටගත් දෙයක්. දැම්ම ඇසකන නාසී දිවකය මනස්සට තියෙන්නේ බුද්ධ දේස නවී හේතු පලදාමින් හටගත්තු දේ. හැබැයි මේ හේතු පලදාමෙන් හටගත්තු මේ ආයිත නහයට අයිතියක් හඟුවන කෙනෙක්ඉන්නවා කවුදී මාරයා බුදුරජාන්වාසරකි ව්වා ස්වාමීණී මේ ඇස මගේ මේ කණ නාසේ දිවකය මනස මගේ ඉලන්න මොකක්දකිවේ. යමික් මේ ඇසකණ නාසේ දිවකය මනස මමය කියයිද මාගේය කියයිද ඔවුත් මගේ. එනම් මතකතියා ගන්න අපි මේ මනසට අයිතිවාසිකන් කිව්වට මේ පාලනය කරනේ වෙන්න බල ගත්තියෙන අපි මේ කයට අයිතිවාසිකන් කිව්වට මේ පාලනය කර වන්න බලව ගැත්තීම. ඒ බලවේගේ මේ පාලනය ඇතුළේ තිවුණ පොඩි වැඩ කැල්ලක් ඒකතම අල්ලන්නන්නේ මොකක්දී රාගෙ දේශය මෝ රාගදව මෝහෙ හරහ තමයි මේ ආයතනයේ පාලනය ලෝකය ගෙනියන්නේ. එවැනි ලෝකයක රාගදවේශ මෝහෙෙන් නිදහස් වෙලා මේ ආයතනයන්ගේ අයිතිය අතහරින ධර්මය ඒ ලෝක පැවත්පට අයිති නැතිහ එතකොට ඒ කෙරේ කවුරරි පහදින්න යනකොට ඒකට එරහිවෙන කවුද ලෝක පැවැත්ම අන්න ඕක තමයි දැන්තියණ හොර මඟ පල ලංකාව බුදු වූ පන්නා මේ ක්කෝම අවුල් ජාලාව තියන්නේ මාරාාවේසිී අවුල් ජාලාව මිනි පහදිනවට වඩා වෙන්නේ අවුල්ලුවන එක මේ අවුල් නොවෙන්ඩ නන් ප්‍රමාණවත් දහම් දැනුමක් ඕමනයි සාමාන්‍යෙන් අපිට තේරෙන හැටියට කල්පනා කල බැලුවොත් මනුස්්‍යයා මේ හිතට අයිතිවාසිකවක් කිව්වට මගේ හිත කියලා මගේ හිත කියලා අපිට තියෙනවාද මේ හිත පිළිබඳ ස්වච්චන්දතාවයක් ඒ කියන හිත පිළිබඳ ස්ොවයන් තීරණය ගැනීම අයිතිය අපිට නෑ කියන්නේෙමනන් ඔබ ඉග හිතන් ඔබට පුළුවන්න්නම් මේ හිතගැෙන තමාටම තීරන ගණ්ඩ මගේ සිතේ කෝපය හට නොගනීවා ඉන්ඩ බලන් පුළුවන්දක මගේ සිතේ රාග නොවෑ විස්සේවා මගේ හිතේ ඉරි සයම් හට නොගනීවා මගේ හිතේ බය හට නොගනීවා කෙල අපේ හිත කමාන් කරන්න පුළන්ද අපිට අපේ පාලනී තියාග්ඩ බෑනි හිතත් බෑ ක අයත් බෑ මේ දෙකම තියෙන්නේ මේ පැවැත්මට හැදිලා. නමුත් මේ පැවැත්මට හැදිල තියෙන මේ දෙකේ අපි මෝහණයට පත්තුලාඉන්නවා. ඒ මෝහනේ සිඳින බිඳින ධර්මයක් බුදුරජන් වහන්සේ බදාලා. ඒ ධර්මයට යන්න මූලික අඩිතාලමත් තියෙනවා. ඒ අඩිතාලම තමයි මම අද කිව්වේ. මකක්දේ. පිණඩහම් කරද්දි තමන්ගේ චේතනාව, කරුණු සහිතව පිනට හසුරු ගන්න. ඒක හරියට කරගඩ දක්ස වනොත් තමන් සාරවත් පිනක් කළ. පිින්ඩහම් කරද්දි තමන්ගේ චේතනාව හරියට හසුරුගෙන පින කරන්ද. ගී පැවිදි බේදයක් නෑ ඔක්කොම අමාරවෙටල ඉන්නේ. ඒ නිසා අමාරුව නොවැටිඩ නම් යම්කිසි දහම් දැනුමක්කුමනයි කරුණු නොනින් සලකා බැලීමක් වෝමනයි කරුණු කල්පනා කර බැලීමක් වොමනයි තමන්ගේ කල්පනාවල් නිවැරදි කරගැනීමක් වෝමනයි ධර්මය ඇසි යුත්ත මේකට ධර්මය ඇස යුත්තේ තමන් හරිවි දෙර පිනක් කරන්න කොද තැන් නික හිතන්න තමන් සතු දේවල් කවුරුත් පැහරග නැත්තන් ඒ තමන්ට නැද්ද ඒ පිළිබඳ තමන්ගේ බිය රහිත බව දැ අපට එක තියෙනවාද අපට ළඟතින පේර්සික ගැනවත් ළඟතියන බෑගක ගැනවත් අප ගලවූප සෙරපු දෙක ගැනවත් පටිනා සිරපුතිකක් දාගන අපට මේ වාගේ තනකට එඩ බයින්නේ නැද්දීම මල්ලාරගනයල්ල ළඟතියාගන්න බයක් අපි දන්නා නිෙබෙන දේවල් එතකොට තමන් සතු දේවල් තමන්ට අහිමි වේය කියවා බයත් තියෙනවා ඒ මොකදී බය අපිට තියන්නේ අපේ පින යම්කිසි ප්‍රමාණයක පිනත් තියෙනවා ඒ පිනට බෑ අපි ළඟ තියෙන බස්තුව රකිින්ද. හැබැයි ඉතා ක්‍රමාණුකූලව අර අපරාජිත සිටානන් එක කරගත්තා. අපරාජ්‍ය සිටානන්ගේ තරමට නැතත් අපට තම තමන්ගේ තරමින් බැරිද තමන්ගේ චේතනාව පිනට යොමු කරලා යම් කිසි රැකවරෙනෙක් ගධ ආනිෙක මේ ඉගෙන ගන්න තියෙන පාඩම ඊඟ එක තමයි තිවිදරත්නය විශේෂයෙන් බුද්ධධම්ම සංග කියන තිවිදරත්නයට ගරහන තැනකවත් ඉන්දපා ඇවුන්කන් දෙන්ඩපා ෆස්පුුක් වල තියෙන පෝස්වට කොමෙන්ට් දාන්ඩයන්ඩපා ඒ ඔක්කොම තමන්ග ජීවිතයේ විශවාලහරදරවල වැටීමක් මොකද මේ ධර්මය තියෙන්නේෆෝ එක නැමති උපකරණය එනෙමෙයි ර්මය ඇතිවන්න ඕනත් තමන්ගිත් චේතනාවේ එදකොට ඒක හොඳට මතක තියාගන්න ඒකතම මේක ගන්නතින් වටිනාම උපදේසි ඒ නිසා අපිහිතමු අද මේ අපි ධර්මය ශ්‍රවණය කළ අපි ව ශ්‍රවණය කරප ධර්මය කිවුණේ යිතිහාසික සිදුවීමක් ඒකයන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලටත් ඉස්සර පසේ බුදුරජාණන් වහන්සේ නමක් මොන ගැහි උග්ගස් දෙක් පූජාාව කරපු පින්න ගෙනාපු දුරත් කාශ්‍යප බුද්ධ කාලයේ රංසායකට මේ පූජාව පාත්වන වෙලාවේ තමන්ගේ කෝප සිතින් ඒ කාශ්‍යව බුදුරජාණන් වහන්සගේ සෑයට ගරහපු එක පස්සිංනා අපියකත් සමාවිල්ල ගත්තු විදිියත් තේරුම් ගන්න ඒ නිසා ඒ රහතන් වහන්සි තමයි මම ඒක දැක්කමයි සමාව මෙන්න මෙහෙම සමාව ගන්න කෙලා තියෙන්නේ දද කාලයේ ්‍රිවිදරත්න්නේයටට බයිනයට ඒෙගුල්ලන්නට කෝහම සමාව ගණන්න ඇති කියන්න අපට තේරෙන්න්නේ ෑන ඇහ ේතු එඒදායි වෙලාව ඒ මනුෂ්‍ය කෝප සිටන් කිව් ඒ ොතෙම සමාව ගත්තා දැන්ඒම නෙමනි ප්ලෑන් කර කරන්නේ ගරහන්නේ එතුක අපට තේරෙන්න්නේ එක කොහම විසඳග නිද කල ක නමේ සංසාරය තියෙනී සාපි මේක හොඳට තේරුම් ගණ්ඩ මේ ශෙල්ලන් ගම නන්නෙමයි බයානක සසට ගම නත් තියන්නේ වචනයෙන් කියන්න බැරි තරම් භායානක ගමනත්තියන්නේ ක තේරුම් ගණඩුවෝනම් බුදුරජාණන් වහන්සගේ දේශනාවල සංවිත නිකාය තියෙනවා අනමතක්ග සංගයුත්ත කියලා පුරුවනන් කියවල බලන්ඩ අනමතක්ද සංවිතති තියනවා මේ කොච්චර භානකද කියලා ඒළඟ තියෙන ඕපන්ම්ම සංයුත්්චගෙල පමාවලින් දේශනා කළ තියනක බලනොච්චර භයානකද කියලා එකට බුදුරජාණන් වහන්සගේ ධර්මී තියනම භානකම ගැන ධර්මෙන් සසර ගැන පෙන්වා තියෙන බානකකම ඒක මේ රිනාත්මකදහසන් නෙමේ තියෙන ඇත්ත තත්වය තියෙන ඇත්තතත්ත් කියන දැන් මනුස්ස ලෝකය මේක අපිට සල්ලකන්නේ සුගතියක් කියලන්නේ දැම් මේ සුගතියයි සම්මත මේ මනුස්ස ලෝක අපි විඩින්නේ වැඩිපුර සැපැහක්ද දුකක්ද දැම් බල ජහර මිස්ු මැරිච්ච විදී ගහක් වැඩිලා හෙම මංහිතන් මනිස්ස පනහකට වඩ ඇක්සිඩන්ටලි මරිලා ඉතින් බලන්න හිතල මේක අපි මාහ හිතාගෙනන්න මහසැපයක්ද තියෙන්නේ මට නම් පී අපේ යම් කිසි ලොකු පීඩාවටක තියෙන ජවිතත්වයෙනවා කියලා ඉති මේ ආදුන්න ගන්නයි ඕනේ ඇති ඒ නිසා අපි ඒ බුදුරජාණන් වහන්සේ සරණයන්ඩ ලබුණ අපේ ගෞතම ශාස්තෘරන් වහන්සේව ඒ ධර්මය සරණයන්න්න ලබන ශ්‍රාවක සංගරත්නය සරණයන්ඩ ලබුණ මේ ධර්මයන් සූපිෙන් අපට ද උතුම් චතුරා රි සතති ධරමය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. ප්‍රැස් කලාවූ මේ සියලු පොනිි ධරමයන් සේලු දෙවියෝ සතුරු සිතින් අනමෝදන් එත්තා. පඥ්ඥානුමෝදනාවෙන් සතුටුවන දෙවියූ මේ සියලු දිනාගේ දිියුණුවත් ආරක්ෂාවත් සලසත්වා. ඒ වගේ මේ ශ්‍රී සුදර්ශනාරම මහා විහාරයේ කල්ින් වැඩසිටි අපොත්වී වදාළ සංගනීතුරුන් වහන්සේලාට මේ පිනායිති වෙලා උන්වහන්සේලාගේ පරලෝජීවිතයේ කාන්තේම සැපුවත් තිත්වා ඒ වගේම මේ විහාරස්ථානයේ විහාර ආධිපති තැම්පත් අපගේ සහෝදර මාකොල මංගල නාක සස්වාමිදුරෙන්න් වහන්සේර නිදුක් නීරෝක සූපත් භාවේ දීර්ඝාශ්‍රී සම්පස් සැලසේවා. මෙහි වැඩසිටිනාවෝ සියලු සංඝහ වන්සේලාටද නිදුක් නීරෝගී සුවේ දීරි ගායෂ සැලසේවා. ඒවගේම මේ රැස්කල සියල්ලුම පොනිි ධරමයන්ගේ පොන්්‍යානු භාාවෙන්. අප සියලු දෙනාටම උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා. කවුරුත් කියන්න. උතුන් බුද්ධනුභාවයෙන්ද දම්මානුභාවයෙන්ද සංඝනුභාවයෙන්ද දේවානුභාවයෙන්ද අප විසින් රැස්කරන ලද පුන්නිෙධරමයන්ගේ ආනුභාවයෙන්ද අපගේ මෙලොවජීවිතය වාසනාවන්තවේවා ආරක්ෂවීවා පරලොවජීවිතය සුගතිරැකවරන සැලසේවා මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාරය සත්‍යධර්මය අවබෝධකර ගැනීම පිණිස අප සියලු දෙනාටද මේ පුන්ෙධරමයන් හේතුවාසනාවේවා සාදුසා පින්වත්තිී අද මේ ධර්මදාානයේ දීමේදී ප්‍රධාන දායකත්වය දැරුවේ සුනිල් තිරිකවර්ධන මැතිතුමා විසින්. ඔබට මේ ධර්මදාානය දෙෙන්ට ලැිච්චු උපකාර බලයෙන් එතුමාට නිදුක්නීරෝග සූපත් භාවය ලැබේවා. දීර්ගාය සම්පත් ලබේවා. උතුම් ධර්මාවෝධයම වේවා කළ කවරු සෙත් පතන්න. Quan වැනි වட்டி ධर्म ஷීම, Th්‍රता YouTube channelनले सब्rाइ कर சनුවคุณ उබන්න.